சனிதா கரலிய සුපුරුදු සෙනසුරාදාවේ ඔබ කැමති කලා කෘතියක නොසෙනම් නිර්මාණකරුවෙක් හා පිළිසඳරේ යෙදෙන නිර්මාණකරුවන්ගේ නිර්මාණ භාවිතයන් සහ ඔවුන් ලෝකය දකින විදිහ ඔවුන් సౌందර්යය දකින විදිහ సౌందර්යය සහ ජීවිතය අත්විඳින විදිහ පිළිබඳව අල්ලාපසල්ලාපේ දෙන හෝරා දෙකක ආරම්භමක් මේ අද අපේ කතාබහට එකතු වෙන්නේ මේ දිනවල පුංචි තිරය ඔස්සේ විශාල ආකර්ෂණයක් විශාල කතාබහක් එවගේම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දෙනා ගනිමින් විකාශය වන තනමල්ලිල කොල්ලෙක් කියන ටෙලිනාට්‍ය පිළිබඳව මේ නාට්‍යම අරමුණු කර ගනිමින් අපි මීට මාසයකට පමණ ඉහතදී යම් වැඩසටහනක් ඔබට ගෙන ආවා ශනිදා කරලීම. හැබැයි එහිදී ඒ වැඩසටහනෙන් අනතුරුව අපිට ආපු එක්තරා විදිහක පැනයක් එක්තරා විදිහක විමසුමක් තමයි ඇයි අධ්‍යක්ෂවරයා ගෙන්නන්නේ නැත්තේ කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුරත් එක්කම අද වැඩසටහන පටන් ගන්න සූදානමින් ඉන්නේ ප්‍රවීණ ජනප්‍රිය දක්ෂ සම්මානනීය නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් රොෂාන් රවින්ද. අයිබුවන්. 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 රොෂාන් මේ අර මං අහපු ප්‍රශ්නෙට ප්‍රේක්ෂකයෝ අපෙන් අහපු ප්‍රශ්නයක් තිබ්බා. ඇයි අධ්‍යක්ෂවරයව ගෙන්නුවේ නැත්තේ කියලා. ඒකට උත්තරේ මම දන්නේ මට දීපු උත්තරේ ඔබම දෙනවා නම් හොඳයි ඔබේ ප්‍රේක්ෂකයන්ට. මට ඕන වෙලා තිබුණා දැන් නිර්මාණය දැන් කරලිය තියෙනවනේ. එතකොට ගොඩක් වෙලාවට අපි නිර්මාණයේ ප්‍රේක්ෂකයන්ට තිළින කරපු සැනින්ම නිර්මාණය පිළිබඳ අදහස් දැක්වීම මං හිතන්නේ මගේ මතේ නම් එහෙම මේ ඉක්මන් විය යුතු නෑ කියලා. ඉතින් ප්‍රේක්ෂකයන්ට මේ නිර්මාණයේ මම කරලා ඒක මිනිස්සුන්ට බාර දුන්නට පස්සේ ඒ අයගේ රසවින්දනය මත තමයි ඊළඟ ප්‍රතිචාරය ටික මම ඉදිරිපත් වෙන්න ඕන කියන එකයි මගේ මතය තිබුණේ. ඒක නිසා මම හිතනවා දැන් මේ වෙනකොට ඒකට කාලේ හරි. ඒ නිසා තමයි දැන් මම මේ ලිබැහැලා ඉන්නේ ඒ ගැන කතා කරන්න. සමහර ඔහොම හිතන උදවිය හරි අඩුයි රොෂන්. දැන් අපිට පවා සමාජාලාට මේ ක්ෂේත්‍රයේ එක මම වරදක් හැටියට සඳහන් කරනවා නෙමෙයි. නිර්මාණයක් වෙන විට ඒ සඳහා ප්‍රචාරයක් ලබා ගන්න, ඒ සඳහා සංවාදයක් ඇති කරන්න, ඒ කියන්නේ නිර්මාණයේ අවසන් වීමට පෙර ආතුව එහෙම යම් යම් උත්සාහයන් ගන්නවා. හැබැයි ඊට වඩා ඔබ වෙනස්. ඒ වෙනස් වෙන්නේ හේතුවම අනුෂ්ක මේ අර ඔයා කිව්වා වගේ මට වෙනස් වෙන්න බලපු දෙයක් නෙමෙයි මේක. මම හිතනවා මේ ප්‍රචාරය මට ලැබිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මම මගේ රංගන ජීවිතය ගත්තා වුණත් මගේ මේ කලා ජීවිතය ගත්තා වුණත් මම ගොඩක් වෙලාවට මගේ නිර්මාණය කරලා මම ගේ ඇතුළට වෙලා හිටියා මිසක් මම ඒක ප්‍රචාරණය කටයුතු සඳහා ගොඩක් වෙලාවට ඒ කියන්නේ අවශ්‍යම මොහොතකදී පමණයි මම දායක වෙලා තියෙන්නේ. මොකද හේතුව මම විශ්වාස කරනවා මම ප්‍රථමයෙන් මම කරන දේ මම රස විඳින්න ඕන. මට රස විඳින්න පුළුවන් නම් ඒකේ රසයක් තියෙනවා නම් මිනිස්සු රස විඳිනවා නොඅනුමානයි මම විශ්වාස කරන විදිහට. ඒකින්ද මම හුඟක් රඟපාපුව මිනිස්සු රස විඳා. ඒක නිසා මේ නැවත ප්‍රචාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන තැන මම හිතියි. මොකද ඇත්තමට ඒක දැන් පසක් කරලා තියෙනවා මේ ටෙලි නාට්‍ය. මොකද මම ප්‍රචාරණයට වෙනම මහන්සි වෙන්නේ නැතුව මිනිස්සු මේක බාර අරගෙන තියෙනවා. මං හිතන්නේ ඒ සතුටම මට ඇති. එහෙම බාර ගන්න මොකක්ද ප්‍රේක්ෂකයා තුළ ඔබ හිතන විදිහට ඇති කරලා තියෙන විශ්වාසය? විශ්වාසය එකක් මං අර කිව්වා වගේ මම ඉස්සලා මගේ මේ නිර්මාණේ මම රස විඳින්න පුළුවන් තැනක මම ඒ කියන්නේ මගේ මං හිතන්නේ මගේ තෝරා ගැනීම සහ මාව මිනිස්සු විශ්වාස කරන එක මම ඒ විශ්වාස කරන එක මේ අදෙයිය පටන් ගත් එකක් නෙමෙයි. මගේ ඉතිහාසයේ පුරාවටම මම ගినాපු ඒ රිදම් එක කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මේක මිනිස්සු පිළි අරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මේ මිනිස්සුන්ට ගොඩක් දැන් මේ කාලේ ගොඩක් තියෙන්නේ බොරුවනේ තුඟක් වෙලාවට තියෙන්නේ. මේ අපි මේ ටෙලිවිෂන් එක කියන එක ගත්තාම මිනිස්සු කාලයක් හිතුවා මේ ඒක මං හිතන්නේ ඒක අධ්‍යාපනයේදී පවා ටෙලිවිෂන් එක ගැන උගන්වනකොට ගොඩක් කට්ටිය කියන එකක් තමයි මේක මේ මාධ්‍ය තියෙන්නේ. බෙලඳ ඒ කියන්නේ බෙලඳ වටිනාකමක් තියෙන එකක් මේක මේ බඩු බාහිර මේ විකුණන්න බලාගෙන මේක ටෙලිවිෂන් එක නිපදවුවා කියන එක. සෝප් ඔපෙරා කියලා නිකේ ටෙලිවිෂන්කට. ඔව්. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා. නමුත් මේ වෙලාවේ
විද්‍යුත් මාධ්‍ය ජනමාධ්‍ය ඔක්කොම ගත්තට පස්සේ මිනිස්සු එක්රැක්ස් වෙලා ඉන්න වැඩිම ප්‍රමාණයක් ඉන්න තැන තමයි ටෙලිවිෂන් එක. ටෙලිවිෂන් එක කියන්නේ නිකන් මෙහෙම ස්විච් එක කරගුවාම ඒක ඇතුළට මිනිස්සු රොක් වෙනවා නිකන්ම බලන්න. එතකොට මං කියන්නේ ඕක අයාලේ යන්න ගත්තොත් එහෙම මිනිස්සු ටික ඔක්කොම අයාලේ යනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරන තැන ඉඳන් මම විශ්වාස කරන තැන ඉඳන් ටෙලිවිෂන් එක ඇතුළට ආඩ් ගන්න පුළුවන් කියන එක මම විශ්වාස කරා එදා ඉඳන්ම. මම නිර්මාණයකට රංගනින් දායක වුණත් මම විශ්වාස කරේ මේ කොහොමද මේක මේ පවතින නිර්මාණ අතර විශේෂයක් වෙන්නේ කියන එක තමයි. ඉතින් තනමාලිල කොල්ලෙක් මම තෝරගන්න පළවෙනි අධ්‍යක්ෂකගේ අධ්‍යක්ෂණය වුණාට මට ඒක ගැන විශ්වාසයක් තිබුණා. මිනිසුන්ට මිනිසුන්ගේ ජීවිතේ මිස් වෙලා තියෙන එක පෙන්වන්න. ඉතින් ඒකට මම ගත්ත පොඩි උත්සාහයක් විතරයි මේ. හොඳයි. ඔය ඔබ කියන විශ්වාසය කියන එක ලේසි නෑ ගොඩනගා ගන්න. අපි ඒ විශ්වාසය කොහොමද ඇති කරගත්තේ? ඒක දැනුවත්ව සිද්ධ වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් කොයි ආකාරයෙන්ද ඒ මාර්ගයට ඔබ පෙළඹුණේ කියන එක පිළිබඳව අපි අද කතා කරමු. මේ තනමල්ලිල කොල්ලෙක් කියන ටෙලිනාට්‍යයත් එක්ක ඒ හා සමානවම මේ නිර්මාණකරුවාගේ නිර්මාණ භාවිතය පිළිබඳව අද අපි ශනිදා කරලේ කතා කරමින් ඉන්නේ. ජීවිතේ යම ධාරා උල්පතේ රස උතුරා කෝසු පෙම් හස කැලුම් රස හැඟුම් මීවිතේ රස උතුරා දරේ මල් කුයනේ නෑ ඔබේ හඬ ඇසුනේ පිපි කුසුම් මල් යහන් තුලට වී කුලනේ නාඩන්නේ ජීවිතේ යම ධාරා උල්පතේ රස උතුරා සුපින් හස කැලුම් රස හැඟුම් ජීවිතේ රස උතුරා ඈත නිල් වන්දුවනේ පියාඹන මිහිනියනේ මට කියන්ත පිසෝයා යන ලොවේ සූතේ උල් රැඳුනේ ජීවිතේ යම ධාරා උල්පතේ රස උතුරා කෝසු පෙම් හස කැලුම් රස හැඟුම් ජීවිතේ රස උතුරා පවනේ සඟවා මගේ පාලුව රහසේ ඇත ඒවා ඔබ සොයා පියලඳේ ජීවිතේ රස උතුරා ජීවිතේ යම ධාරා උල්පතේ රස උතුරා සුපින් හස කැලුම් රස හැඟුම් ජීවිතේ රස උතුරා ශනිදා කරලිය අද රොෂාන් රවින්ද්‍ර සමග අපි ශනිදා කරලිය මේ කතා කරමින් ඉන්නේ. ඔහුගේ පළමු ප්‍රාසංගික ටෙලිමාලාව සහමන්දනේ අවසාන කොටස් කිහිපය තමයි අපි මේ නරඹමින් ඉන්නේ මේ කාල පරාසය තුළ. හැබැයි එතනට එන්න කලින් අර ඔබ පළවෙනි අවස්ථාවේදී සඳහන් කරපු විශ්වාසය කියන එක රොෂාන් මේ
ඇති කරගන්නත් කොහොමද? ඒ කියන්නේ ඔබ දැනුවත්වද ඒ දේ කලේ? මොකද සමහර නිර්මාණ කරන අපි දකින්න සෑහෙන විශ්වාස කරන හැබැයි යම් යම් අවස්ථාවලදී ඔවුන්ගේ විශ්වාසය කඩ කරපු වෙලාවල් තියෙනවා. එතකොට ප්‍රේක්ෂකයා වුණත් ආපහු ඒ විශ්වාසය ගොඩනගා ගන්න පෙළඹෙන්නේ නැහැ. ඇත්තටම මම කියන්න ඕනේ මේක අපි කරපු දෙයක් කරපු සියලුම දේවල් බොහොම සමිඥානිකව කරපු දේවල් එක නොදැනුවත්ව කරපු දේවල් නෙමෙයි අහම්බෙන් සිද්ධ වෙච්ච මේ දේවල් නෙමෙයි අනුෂ්ක. ඉතින් මම අර ඉස්සල්ලා කිව්වේ උත්තරේම තමයි ආපහු වට දෙන්න තියෙන්නේ. මම ඉතිහාසයේ පුරාවටම මම ට්‍රයි කරේ මිනිසුන්ගේ මම විශ්වාස කරනවා ආර්ට් කියන එක කලාව කියන එක මිනිසුන්ගේ ප්‍රගමණයට. අපි ඉස්සර කියනවනේ මේ කලාකරුවා කියන්නේ මේ පෙර දැක්මක් තියෙන කෙනෙක් කියලා. පෙර දැක්මක් තියෙන කෙනෙක් නම් සෝප්පපරා මැත්තේ මේ එල්බගෙන ඉඳලා ඒකම කර කර තමන්ගේ මඩිය තර කර ගන්න තැනක ඉන්න බෑ. සමාජීය වටිනාකමක් තියෙන ඕන. මේ සමාජීය වටිනාකම හොයාගෙන යන ගමන තමයි මම මේ විශ්වාස කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒක ඔය අකිව් එක හරි. යම් කිසි තැනක ඒක පළු දුනොත් ආපහු ඒක අපිට හදාගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අපි කරන හැම දෙයක්ම දෙවරක් හිතලා අපි කරන්න පෙළඹිලා තියෙන්නේ. මං හිතන එක සාර්ථකයි කියලා. ඔබ වෘත්තිමය හැටියට වෘත්තිමය වශයෙන් නළුවෙක්. මම දන්න ඔයා ප්‍රශ්නේ වෘත්තිමය හැටියට කොහොමද ඔයා එක කරන්න කියන එකයි ඇත්තට. ඒක ඇත්තට මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඇවිල්ලා රාජ්‍යතන්ත්‍රයේ ප්‍රශ්නයක්. අපේ වෘත්තිමය තලය මේක කර්මාන්තයක් විතර ගොඩනැගීම පුද්ගලික වශයෙන් මට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක රාජ්‍යතන්ත්‍රයේ සතු වගකීමක්. ඉතින් මම හිතනවා ඒකට රජයේ මැදිහත් විය යුතුයි ඍජුවම. මේ වෙනකොට කලාකරුවාගේ ජීවිතයේ තියෙන්නේ හරිම ඛේදනීය තත්ත්වයක. එතනින් ගොඩගන්න පැහැදිලිවම රාජ්‍ය මැදිහත් වීමක් තියෙන්න ඕන. ඒකට උත්තරේ හොයන්න මට තනියම බෑ. මට කරන්න පුළුවන් මිනිස්සුගේ චින්තනය යම් තාක් දුරට හරි මතවාදී වශයෙන් අපිට යම් කිසි පෙළඹීමක් කරන්න පුළුවන්. මං කියන්නේ නිර්මාණයකින් සමස්තයක් වෙනස් කරන්න පුළුවන් කියලා. යම් කිසි පෙළඹීමක් කරන්න පුළුවන් නම් ඒක තමයි කළ යුත්තේ. එතකොට තමයි නියම කලාකරුවෙක් වෙන්නේ. මම දන්නේ ඔය අහපු ප්‍රශ්නය මම තාමත් ඉන්නේ ඔයා ඇත්ත කීප එක. මට හිනා ගියේ ඒකයි. අපි ඇත්තටම එහෙම ඛේදනීය තත්වයක ඉන්නේ පෞද්ගලිකව. අනේ ඒකයි මට තියෙන ප්‍රශ්නේ. දැන් මේ පවතින තත්වය යටතේ කොහොමද තමන්ගේ කියලා ජීවන පැවැත්ම මේ වෘත්තිමය භාවය සහ ආර්ට් කියන එක මේ සියලු දේවල් අතරේ කොහොමද ජීවන පැවැත්ම කියන එක රුෂාන් පවත්වාගෙන ලේසි නෑනේ මේ තත්ත්වය. දැන් උදාහරණයක් විදිහට බලන්නකො දැන් ඕනම මේ ඕනම කර්මාන්තයක ඉන්නවා මේ ඒ කියන්නේ ඒකට මොකද කර්මාන්තයේට එක්කහු වෙච්ච මේ වැඩ කරන අයගෙම සැදිච්ච සංවිධාන. මොකක් හරි අසාධාරණයක් වෙනවා නම් තමන්ට ජීවිතේ මොකක් හරි රස්සාව පිළිබඳ අවිනිශ්චිතත්වයක තියෙනවා නම් ඒගොල්ලෝ එකතු වෙනවා කතා කරනවා බලපෑම් කරනවා. හැබැයි මේකට එහෙම නැහැ. මොකද මේකේ ඉන්න හුඟක් ප්‍රවීණයෝ පක්ෂවලට බෙදිලා ඉන්නේ. පක්ෂවලට බෙදිච්ච ගමන්ම අර පක්ෂවලට බෙදිලා නැති වෘත්තිමය තලයේ ඉන්න අපි වගේ අසරණ මිනිස්සු ගේ කේදේ පටන් ගන්නවා. ඔන්න දැන් පටන් ගන්න තියෙන්නේ. ඒකින්ද මම කියන්නේ මම කතා කරන්නේ මේ කිසිම ආණ්ඩුවකට මම වැරද්ද පටවනවනේ. මේ සියලුම ආණ්ඩු සියලුම දේ මෙතනට ආපු ගාම මේක ඔක්කොම කලාකරුවෝ කෙනෙක් අමතක කරලා දානවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන වෙලාවට විතරක් අරගෙන අර පණික් කියන්නට ඕනෝ කියන විතරයි මගේ අදහස. ඉතින් එතනින් ගැලවිච්ච දවසකට කර්මාන්තයක් මේ මිනිසුන්ට හදලා දී යුතුයි. මේ පවතින මේ රට ඇතුලේ තියෙන එයා ටයිම් එක මේ රටේ කලාකරුවන්ටයි අයිති කියන එක තේරුම් ගත්ත දවසකට අපි අර ඔයා කියන විදිහට හිනා වෙලා ඉන්න පුළුවන් සතුටු වෙලා ඉන්න පුළුවන් දවසක් එයි. එදා වෙන ඒ දවස වෙනකන් අපේ බලපෑම තමයි මේ තියෙන්නේ. ඒ නිසාද මේ මදර ඔබ මීට පෙරතුව ඒකාංගික නාට්‍ය අධ්‍යක්ෂණය කරලා තිනා එයට සම්මාන පවා හැම වෙලා තියෙනවා. ඒ නිසාද නිකන් කාලයකට පස්සේ නිකන් හිතුනේ අර රංගයෙන් කරන්න පුළුවන් දේ ඉක්මවලා රංගයන් මෙහෙවන තැනට කියන්නේ අධ්‍යක්ෂණය තැනට එන්න ඕන කියලා. නෑ අනුෂ්ක මම පටන් ගන්නෙ මේක මම හැමදාම කියන එක තමයි මම මූලාරම්භයේ මගේ මේ ප්‍රියන්ත සිරි කුමාර කියන අංග රචනා ශිල්පියා දැන් ඔහු දක්ෂ නළුවෙක් අපේ ලොක්කයියට රංගපාන්නේ. ඔව් ප්‍රියන්ත සිරි කුමාර මහත්මයා එතුමා තමයි මාව අරගෙන ඇවිල්ලා මගේ අතින් අල්ලගෙන ඇවිල්ලා මෙන්න මේ ගමන යමන් කියලා මාව මේ මාව වැදගත් විදිහට මේකට පෙළඹෙව්වේ. මම එතුමාට අදටත් මම ස්තුතිවන්ත වෙනවා. මට පොඩ්ඩක් මතක් කරන්න ආපහු අහපු ප්‍රශ්නේ මට
මම මේ ඇහුවේ ඔබ දැන් යම් විදිහක යම් මෙහෙවරකන ඉන්නේ, ඔබ යම් ආර්ට් කරමින් ඉන්නේ සහ ඔබේ පැවැත්මත් ඔබ පවත්වා ගත යුතුයි. එතකොට දැන් මේ මේ සමාජය ඇතුලේ යම් ආර්ට් එකක් හදන්න, යම් දෙයක් නිර්මාණය කිරීම සඳහා ඔබ දැන් රංග ඉක්මවලා රංගයන් මෙහෙවර තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අංගරචනා සහායක ශිල්පියෙකු ලෙස පටන් අරගෙන අංගරචනා ශිල්පියෙක්, ඊට පස්සේ සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට මම මේ ගමන ආවේ. මගේ අවසාන මේ අදහස තමයි, බලාපොරොත්තු තමයි අධ්‍යක්ෂවරයෙකු වීම. ඉතින් මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට මට ඒක කරන්න වෙයි කියලා. නමුත් මම රංගන ශිල්පියෙක් හැටියට මට රඟපාන්න ලැබෙන වටපිටාව හරිම අඩුයි. මොකද මම තෝරා ගැනීමක ඉන්නවා. මම රඟපාපු සියලුම දේ, මම පැහැදිලිවම කියනවා, මම රඟපාපු සියලුම දේ ඉතාමත් හොඳ කලාත්මක නිර්මාණම නෙමෙයි. මට තෝරගන්න වෙනවා සමහර වෙලාවට අවමෙන් මට ලැබෙන හොඳම එක තෝරගන්න වෙලා තියෙනවා. එහෙමත් නැතුව වෙලාවට මට මුදල් ගන්න හිතන්න වෙච්ච වෙලාවල් තියෙනවා. නැත්තේම නැතුව නෙමෙයි. හැබැයි මට රංගනයෙන් මට දායක වෙන්න මට අවශ්‍ය කරන නිර්මාණ නැති වෙනකොට, මේ රටේ ආර්ට් කියන එක ටෙලිවිෂන් එක ඇතුලෙන් අයින් වෙලා සිනමාව කියන එක අයින් වෙලා යනකොට, මිනිස්සු වල් වැදෙනකොට, මට දේවල් අහිමි වෙලා යනකොට, මට ආපහු පටන් ගන්න ජීවත් වෙන්න මට තව ක්‍රමයක් උපක්‍රමයක් හොයාගන්න වෙනවා. එතනදි මම හිතන මන් ටිකක් ඉක්මන් වුණා කියලා. මේකට මම දැම්මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මගේ අර දෙවෙනි කාතුරට පයින් වුණා මට ඉක්මනින්. ඉතින් ඒක නිසා තමයි මම අධ්‍යක්ෂණයට පෙළෙන. මම නමුත් ඒකට මම කිසිම කලබලයක් නැහැ. මම මේ නිර්මාණය කරා, මම ඊළඟ නිර්මාණය කරන්න මම තාම හොයනවා නිර්මාණයක්. ඊළඟ නිර්මාණයක් පිළිබඳ මම හොයමින් ඉන්නේ මේ දවස්වල. ඒ කියන්නේ මම එකක් ඉවර වෙන තව එකක් කරගෙන, තව එකක් කරගෙන, තව එකක් කරගෙන යන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මේ අහම්බයක් නෙමෙයි අධ්‍යක්ෂවරයෙක් වීම, මගේ තිබිච්ච බලාපොරොත්තුව. අවුරුදු මං හිතන්නේ 25ක් විතර වෙනවා ඔබ මේ රංග ක්ෂේත්‍රයට වෙලා. මම දැන් මේ ක්ෂේත්‍රයට වෙලා ඊට පෙර වුණා. ඔව් ඔව්, මම හිතන්නේ මම 98 97 98 වෙනකොට කාලේ තමයි මම ආවේ. ඔව්, මේ වුට අවුරුදු 20ක් 22ක් විතර වැඩි මිසක් අඩු නෑ. ඒ ලැබිච්ච අධ්‍යක්ෂීම් ප්‍රමාණය මදිද අධ්‍යක්ෂවරයෙක් වෙන කෙනෙක්? ඔබ දැන් කිව්වනේ මේ ටිකක් ඉක්මනින් අධ්‍යක්ෂවරයෙක් වෙන කෙනෙක්. මම ඇක්ට කෙනෙක් විදිහට මට තව රඟපාන්න තිබුණා කියන එකයි මගේ අදහස. මම කියන්නේ මම මේකෙන් පස්සේ රඟපාන්නේ නෑ කියන එක නෙමෙයි. මම හරි මාසයි මට යම් කිසි කිවිීමක් තියෙන හොඳ නිර්මාණයක් ලැබිච්ච සැනින්ම රඟපාන්න බලාගෙන ඉන්නවා. මට මෙහෙම හරි අඩුයි. දැන් උදාහරණයක් විදිහට මම පහුගිය කාලෙම රඟපෑවේ, මම හිතන්නේ පහුගිය අවුරුදු 4ට 5ටම මම රඟපෑව නිර්මාණ 3ක් වගේ. ඒ මොකද හේතුව? හැබැයි එහෙම වට ජීවත් වෙන්නත් බෑනේ. මොකද හේතුව? හොඳ නිර්මාණ කරනවා හරි අඩුයි. මොකද මේ අපේ පවතින මේ රූපවාහිනී නාලිකා වල ප්‍රධාන ධාරාවේ ඉන්න සින්න මිනිස්සු මේක ව්‍යාපාරයක් විදිහට, මේ එයාලගේ ඇතුලේ මේක මේ කියන්නේ සල්ලි හොයන ව්‍යාපාරයක් විදිහටම කරගෙන පවත්වාගෙන යන එක දැන් වෙලා ඉවරයි. ඒක ඇතුලේ අපිට නිර්මාණය කරන්න කිසිම අවකාශයක් හදලා දීලා නැහැ මේ මිනිස්සු. ඉතින් එතනදී අපි වගේ නිර්මාණ කරන්න බලන් ඉන්න මිනිස්සු පොඩ්ඩක් විසික් වෙලා යනවා. අර ඔයා කියපු සෝප් ඔපෙරා දැන් නළු නිලියෙක් එනවා. ඒ ඇවිල්ලා අලුතෙන් එන නළු නිලිය නළුවෙක් හෝ නිලියෙක් අපි ඔය කියන දීර්ඝ ටෙලි නාට්‍ය එකක දෙකක රඟපෑවට පස්සේ ඒ මිනිස්සු හොයා ගන්නත් නැහැ. ඒක නතර මං කියන්නේ එක නළුවෙක් හෝ නිලියෙක් එනකොට විනාශ කරන්න බලාගෙන ගොඩක් ඉන්නවා බලාගෙන. ආපහු ඒගොල්ලන්ගේ ඒ රංගන ජීවිතයේ තියෙන වටිනාකම් ගැන කතා කරන්න උගන්වන්න කිසිම ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. වෙලාවක් හම්බෙන්නේ නැහැ අපිට. ඒගොල්ලෝ එහෙමම නැති වෙලා යනවා. ඉතින් මං කියන්නේ ඔන්න ඔතන අපි වෙනස් කරගත යුතුයි. ඉක්මනින්ම වටිනාකමක් හදලා දිය යුතුයි මේක ඇතුළේ ඉන්න නළු නිලියන්ට. දැන් අපිට හැමදාම මේ අපෙන් ඉස්සර පරම්පරාවල හුඟක් අය කිව්වේ මේ දැන් කලාවක් නැහැ, දැන් ටෙලිවිෂන් එකේ නාට්‍ය නැහැ, චිත්‍රපටේ නැහැ, හම්බෙන චෙක් එකේ ගාන බලලා රඟපාපන් ඔය හැම එකක්ම කියලා. මම එතන මගෙන් ඊට පස්සේ එන පරම්පරාවලට මම ඒක කරන්න ලෑස්ති නැහැ. මං කැමති එයාට හොඳ තෝතැන්නක් හදලා දෙන්න. එයාලට වටිනාකමක් ඇතුව මේ තමන්ගේ රංගනය හදාරන්න, තමන්ගේ රංගනය මේ මේ රස විඳින්න පුළුවන්. අර මම කිව්වාගේ මගේ රංගනය ඉස්සලාම රස විඳින්න ඕනේ මමනේ. එහෙම තැනකට හදලා දෙන්න. එහෙම මොකද හේතුව? මම දැන් තනමල්ලිල කොල්ලෙක් නාට්‍යෙත් මම මේක කරා. දැන් මගෙන් පස්සේ පරම්පරාව තමයි මම තෝරගෙන තියෙන රඟපාන්න. ඔව්. මම පෙන්නලා තියෙනවා අපි හා සමානම එයාට රඟපාන්න පුළුවන් කියලා. රඟපාන්න බැරි කමනේ මගේ පස්සේ පරම්පරාවට රඟපාන්න පුළුවන් කියලා මම පෙන්නලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ඉදිරියට ඊට පස්සේ රඟපා ඉදිකටම ගොඩක් හොඳ ඒවා රඟ කතා කරයි. ලේබල් මොකක් හරි ලේබලයක් Tamanට ඇලිලා තිබුණා, ඒක ගලවලා දාලා ඒගොල්ලෝ රඟපායි. මම සතුටු වෙනවා. මම පොඩි හරි දෙයක් කරා කියලා මම සතුටු වෙනවා.
හොඳයි අපි රොෂාන් රවින්ද්‍ර සමග කතා කරමින් ඉන්නේ මේ දිනවල විකාශය වෙන තනමල්විල කොල්ලෙක් නාට්‍ය අධ්‍යක්ෂවරයා අපි ඔහුත් එක්ක කතා කරමු ශනිදා කර්ලිය අද රොෂාන් රවින්ද්‍ර අධ්‍යක්ෂවරයාව තමයි අපි ගොඩක් දුරට ප්‍රශ්න කරන්න කල්පනා කරන්නේ මොකද මේ රංගවේදියා පිළිබඳව අපි බොහෝ විට දන්නව අඳුනගෙන තේන හැබැයි අධ්‍යක්ෂවරයා කියන මාන ඊට වැඩිය වෙනස් අපි ඒ පිළිබඳව තමයි අද වැඩිපුර කතා කරන්නේ හැබැයි රොෂාන් මෑතකදී ඔබ රංගපාපු ටෙලිනාට්‍ය කිහිපයක් අතරින් එකක් බැද්දෙගුලෝ මේ නාට්‍යයේ ඔබේ කරන දොස්තරගේ චරිතය ඊට පසුව සහෝදරයා නාට්‍ය අජන්තගේ චරිතය
ඉන් අනතුරු අපිට මුණගැහෙන වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ අන්ධ චරිතයක් හමුදා නිලධාරියෙක්ගේ එකිනෙකට වෙනස් චරිත තුනක්. ඔව් ඒක තමයි මගේ සතුට. ඒ කියන්නේ රංගන ශිල්පියෙක් විදිහට මම රඟපාන හැම එකක්ම මේ රොෂාන් රවින්ද්‍ර එතන හිටියොත් එහෙම මම හිතනවා ඒක වැඩක් නැහැ කියලා. මම අර කිව්වේ මම ආපහු අරකම තමයි කියන්නේ. මගේ නිර්මාණය ඉස්සලාම රස විඳින්නේ මම. මගේ නිර්මාණය රොෂාන් රවින්ද්‍ර වුණොත් මම එතනදී මම හිතනවා මම ඒක ෆේල් කියලා. ඉතින් ඒක එහෙම නොවෙන්න ඔය කියපු චරිත තුන ඇත්තටම චරිත තුනක් විදිහට ගත්තොත් එකිනෙකාට වෙනස් චරිත. එතන තමයි මගේ සතුට තියෙන්නේ. ඒක රංගන ශිල්පිය හදාරන කෙනෙක් ගත්තොත් ඒ ගැන ශාස්ත්‍රීය මට්ටමින් ඒ ගැන හදාරන කෙනෙක් ගත්තොත් ඒ අය කියයි කවදා හරි මේවැය තියෙන වෙනස අපේ ඊළඟ පරම්පරාවලට ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකින්ද මම ඒකට කැමතියි. මම සතුටුයි. මම සතුටු වෙන්නේ යන්නේ එතන. මට කිසි අර මං ඔයා කියපු මට භෞතික දේවල් නැති වුණා. ගියතුළු ඉඳන් මට hina යන්නේ ඒ ටික දැක්කම මම සතුටු වෙන්නේ ඒ ටික දැක්කම. මම මගේ දරුවන්ට පෙන්නන්නේ ඒ ටික. වීරයා ගෙදරවිත් නාට්‍යයේ මේ චරිතය ගැන කතා කරන රෝෂන් මං හිතන්නේ මගේ නිරීක්ෂණය සහ මතකයේ නිවැරදි නම් මීට පෙර ඔබට මෙතන මේ වගේ අන්ධ චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණේ නැහැ. ප්‍රථම අවස්ථාව මම හිතන විදිහට මේ පිටපත ලිව්වේ නාමල් ජයසිංහ සහෝදරයා, අධ්‍යක්ෂණය කරේ ආනන්ද බේනායක මහත්මයා. මං හිතනවා මම පෞද්ගලිකව මගේ මතය ආනන්ද අබේනායක මහත්මයාත් විශේෂයෙන්ම නාමල් ජයසිංහ සහෝදරයා ලියපු හොඳම ස්ක්‍රිප්ට් එක විදිහට තමයි මම මේක දකින්නේ. මම රඟපාපු ඒවෙන් මම දකින්න හොඳම පිටපත විදිහට මම මේක දකින්නේ. සානන්ද අබේනායක මහත්මයාගේත් එක්තරා එක්තරා විදිහක සලකුණක් මේ වීරයා ගෙදර ඇවිත් කියන ටෙලි නාට්‍ය. මට තිබුණේ විශේෂ වූ චරිතයක්. ඒ කියන්නේ ගමක බොහොම ජව සම්පන්න හිටපු තරුණයෙක් ඒලෙවල් විභාගයටත් පෙනී ඉඳලා තමයි මෙයා හමුදාවට බැඳෙන්නේ. මේ හමුදාවට බැඳුනට පස්සේ එක්තරා සටනකදී ඔහු අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා ගෙදර මිනිස්සු හිතන්නේ ඔහු නැති වුණා කියලා, ඔහු මැරුණා කියලා. ඉතින් ඒ මරණයෙන් පස්සේ අපි අර කියන්නේ තුන් මාස දානිනුත් පස්සේ ගෙදරට එනවා මේ මැරිච්ච සොල්දාදුව. හැබැයි ගෙදරට එන්නේ ඇස් දෙක නැතුව. අර ගෙදරදී කියන්නේ හමුදාවට බැඳෙන්න ඉස්සලා තිබිච්ච ජව සම්පන්නකමත් එක්ක ඇස් දෙක අහිමි වෙලා ගෙදරට ආවට පස්සේ ඔහුට දැනෙන සංකීර්ණ ජීවිතයේ සංකීර්ණත්වය තමයි මේ මට රංගනින් ඉදිරිපත් කරන්න තිබුණේ. ඒ කියන්නේ සමහර සිද්ධි තියෙනවා මේ මට හොඳටම ෆීල් වෙච්ච ඒවා. ඉතින් මම හිතනවා අර කිව්වා වගේ ඉස්සල්ලාම මම රසවින්ද එක කියවලා මම කීප වතාවක් කතා කරා අපේ නාමල් ජයසිංහ සහෝදරයත් එක්ක, ආනන්ද බේනායකත් එක්ක. මට ඕන වෙලා තිබුණා මේ රංගන ශිල්පියෙක් විදියට ඇස්සන්ද චරිත මම දැකලා තියෙනවා ලංකාවේ නිරූපණය කරපු විදි සහ ලෝකයේ පිළිබඳ මං රංගනය ගැන අදහස් හොයන කාලේ මං ඒ අන්ධ නිරූපණයන් පිළිබඳ මං අධ්‍යයනය කරලා තිබුණා. මට මේක ලැබිච්ච අවස්ථාව, මං හිතනවා මං ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා. මට දවසක් නාමල් සහෝදරයා කිව්වා මේ රොෂාන් මම හිතුවෙත් නෑ මට ඒක ඔය තරම් ඉදෝ ඒ ගාන්ට එයි කියලා. ඉතින් ඒ සතුටම ඇති මට. නාමල්ගෙම ඊට පෙරතෝ ඔබ රඟපාපු චරිතය අජන්දගේ සහෝදරයා, ඔහුම අධ්‍යක්ෂණය කරමින් ඔහුම ලියපු. ඒක ටිකක් වෙනස් චරිතයක්. ටිකක් නෙමෙයි, ඒක බොහොම වෙනස් චරිතයක්. මොකද හේතුව ඕක ඒ චරිතයේ අජන්ත කියන එක සමාජීය වශයෙන් අපිට මුණගැහෙන චරිත. ඒ කියන්නේ මේ ගෙන්දගම් පොළවේ සියලුම දේ දැන අඳුනගෙන මේ පවතින දේශපාලනයේ පවතින මාධ්‍යකරණයේ හැම දෙයකම අවබෝධයක මිනිස් ඒ කියන්නේ තමන්ට ජීවිතේ නොලැබිච්ච දේවල් පිළිබඳ ඒ කියන්නේ ඒක සමාජ වෛරයකින් තොරව සියලු දේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න චරිතයක් ඒ අජන්ත කියන්නේ. තමන්ගේ සහෝදර යහළුවා ඒ කියන්නේ සහෝදරයා කියන එක. නමුත් ඔය සහෝදරයා කියන එක ඒ වචනේ තේරුම හුඟක් වෙලාවට අපිට එන්නේ ඔය මේ යම් දේශපාලනික වශයෙන් එන්නේ. නමුත් ඒක ඒ සහෝදරයාද මේ කියන එක මට ගැටලුවක් තියෙනවා. ඒ සහෝදරයා නම් අවසානයේ මේ බෙහෙත් බීලා මේ පිසෙක් වගේ මූදෙගිල්ල මැරෙන තැනකට මං හිතන්නේ ඒක එහෙම පත් වෙයි කියලා. නමුත් ඒක ඇත්තට මේක දේශපාලන වාතාවරණ වටපිටාව ප්‍රශ්න කරන්න උනේ අපේ මම හැමදාම කියනවා වගේ නාමල් සහෝදරයාගෙන්.
නමුත් අර සහෝදරයා කියන එක තමන්ගේ යාළුවා නැතිවීම සහ තමන්ගේ යාළුවාගේ බිරිඳ පිළිබඳ තියෙන මේ ඒ පවුල පිළිබඳ තියෙන මේ ඒ ඒ ඒ ඒ පවුල සහෝදර යාළුවාගේ අව මේ කියන්නේ මේ මරණයෙන් පස්සේ ඒ ඇති වෙන කේදාන්තයේ තමන්ගේ දෙයක් කර ගැනීම ඒක හරි වටිනවා. මම ඇත්තටම මට මේ පිටපතේ තිබිච්ච වටිනාම දේ තමයි ඒ ගී ඇතුලේ තියෙන වටපිටාව. ඒක මට ගොඩක් ෆීල් වෙනවා. මට ඒක ගොඩක් දැනෙනවා. ඉතින් ඒක මම හිතනවා ඒ ඒ ඒකත් මේ මම නිරූපණය කරපු චරිතවලින් විශේෂ සුවිශේෂී තැනක් ඒක. අජන්තලා වගේ එහෙම සහෝදරකම් එක දිගට නොනවත්වාම නොවෙනස්ව පවත්වාගෙන යන්න පුළුවන් සමාජයකද අපි ඉන්නේ රොෂන්. ඒක තමයි මම කිව්වේ. ඒක තමයි මම කිව්වේ. හැබැයි මේ සහෝදරය එහෙම එහෙම එතන හිටියා. මම හිතන්නේ නැහැ ඒක එහෙම පවත්වාගෙන යන්න පුළුවන්. ඒක ඒක තමන්ගේ දැනුම අනුව. තමන් කොයිතරම් දුරට මේ සමාජයේ පිළිබඳ සවිඥානිකද කියන තැන තමයි ඒක තියෙන්නේ. එහෙම නැතුව අපි මේ කොයිතරම් කාර්යබහුලද, කොයිතරම් වැඩ කළ යුතුද, කොයිතරම් ජීවිතේ අපිට මේ මේ යන්න මේ මේ අපේ අර හැමතිස්සෙම අපි තරඟකාරීත්වයේ ඉඳද්දී ආවේ කියන ප්‍රශ්නේ හරි. එහෙම කරන්න බෑ. නමුත් අර වගේ උපේක්ෂා සහගතව දේවල් දකින මිනිහෙකුට ඒක කරන්න පුළුවන් බැරි නෑ. එහෙම එහෙම මිනිස්සු අපි අදටත් හම් වෙනවා. අදටත් සමාජයේ හම් වෙනවා අපිට. ඔන්න ඔය වගේ චරිත නිරූපණය කරන දැන් වීරයා ගෙදර ඇවිත් කියන චරිතය එහි නිරූපණය කරන ඔබ චරිතය, ඒ වගේම සහෝදර නාට්‍යයේ අජන්තගේ චරිතය එකිනෙකට වෙනස්නේ. දැන් ඊට වැඩි වෙනස් බද්දේකුල මිය නාට්‍ය ඔබේ චරිතයට ගියාම මෙන්න මේ මේ චරිත වලට සමාරෝපණය වෙනවා කියන එක, ආරෝපණය වෙනවා කියන එක ලේසි නෑ. ඒකට රොෂන් හොඳ සමාජ කියවීමක් තියෙන්න ඕන. ඒක ඔබේ සමාජ කියවීමේ එක්තරා විදිහක ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් දැන් අවුරුදු 20ක් 25ක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ වැඩ කිරීමෙන් ලැබපු අත්දැකීමද මොකක්ද? නෑ ඒක ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ඔකට මම මෙහෙම උත්තරයක් දෙන්නම් අනුෂ්ක. රංගනය පිළිබඳ හදාරනකොට අපිට උගන්වන එක දෙයක් තියෙනවා. බරත මුනි කියලා තියෙනවා මේ හොඳ රංගන ශිල්පියෙක් හරි කලාකරුවෙක් හරි වෙන්න නම් සතර අභිනය කියලා අපිට කියන්නේ. කියන්නේ මොකද්ද? බොහෝ ඇසු පිරිතෙන් ඇති තැන ඇති ඇති එක විඋප්පත්තිය සතතබ්යාසය ඒ වගේ අපිට උගන්වනවා. මං හිතන්නේ දැනට වුණත් ඒක අපි දැන් දැනට එක එක රංගන ශිල්පීන් එක අර්ථකථනය කරන වෙනස් වෙනස් ආකාරයට මම ඒ කොච්චර අර්ථකථනය කරත් අවසානයේ ගොනු වෙන්නේ ඔය කියන අපි සතර අභිනයම තමයි. ඒක තමයි මම ඔයාමට අරහපු කාරණේ. කොහොමද මේ ඔයා ලැබපු ජීවිතය අත්දැකීමද? ඕ ඒ කියන්නේ සතර මේ කියන්නේ සතත අභ්‍යාසය කියන්නේ ජීවිතය අත්දැකීම තමයි. නිතර දෙවිලි එක්සයිස් කරගෙන මේ මේ එක්සසයිස් කරලා ෆිසිකල් එක්සසයිසස් වලට මම නෙමෙයි. කියන්නේ මම කොයිතරම් දුරට මේ සමාජයේ මේ පරිහරණය කරලා තියෙනවද? මේ සමාජය පිළිබඳ දැනුමක් තියෙනවද කියන එක තමයි එතනින් යන්නේ. එතකොට හොඳ නළුවෙක් කියන්නේ රංගනය පිළිබඳ අවශ්‍ය කරන මේ බේසික් ටික දැනගත්තාම පමණින්ම රංගන ශිල්පියෙක් වෙන්නේ. අර ඔයා කියන විදිහට සහෝදරයකේ තියෙන දේශපාලනික தත්ත්වය තේරුම් ගන්න පුළුවන් මිනිසෙක් වෙන්න ඕන. වීරයා ගෙදර ඇවිත් එකේ සොල්දාදුව පිළිබඳ අදහසක් තියෙන්න ඕන. තනමණිවිල කොල්ලෙක් කරනකොට තනමණිවිල කොල්ලන්ගේ මේ රටේ ජීවිත ජීවත් වෙන තරුණ තරුණියන්ගේ ජීවිත පිළිබඳ කියවීමක් තියෙන්න ඕනේ. අන්න ඒක තමයි ඔය කියන්නේ. එතකොට ඒ ටික තියෙන කෙනෙකුට රංගන ශිල්පියෙක් නම් මං හිතනවා යන්න පුළුවන් ගොඩක් දුර ගමනක් කියලා. හොඳයි. ඒ දුර ගමනේ විශේෂ සම්දිස්ථානයක් තමයි තනමන්ලිල කොල්ලෙක් කියන්නේ. අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ශ්‍රවණය කරන්න උදේ 10 වෙනතුරු. දරවිලි කුන් සුරත් පලේ පෙම් මදිරා අයදි මින් සැලේ සීත මීතු සිහින වැල් පැටලේ දේ අදරවිලි කුන් සුරත් පලේ පෙම් මදිරා අයදි මින් සැලේ සීත මීතු සිහින වැල් පැටලේ සීත මීතු සිහින වැල් පැටලේ Thank you.
අඳ විට මින්ගත දවසක ගෙනෙනු වෙත නිලු පුල් නෙත්පත් තඹුරු වෙත කැඳවයි ඔබ තව තිසා වෙත ජීවිතේ මේ බින්දුවක් වාගේ ඒ අදර විලි කුන් සුරත් ඵලේ පෙම්මදිරා අයදිමින් සැලේ සීත මිදු සිහිනවැල් පැටලේ සීත මිදු සිහිනවැල් පැටලේ සැනකින් හිස් වෙනවා දිවිතවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා කල් බැලු අය හිඳලත වෙනවා ජීවිතේ පිණි බින්දුවක් වාගේ දේ අදර විලි කුන් සුරත් ඵලේ පෙම්මදිරා අයදිමින් සැලේ සීත මිදු සිහිනවැල් පැටලේ දේ අදර විලි තුන් සුරත් ඵලේ පෙම්මදිරා අයදිමින් සැලේ සීත මිදු සිහිනවැල් පැටලේ සීත මිදු සිහිනවැල් පැටලේ සීත මිදු ශනිදා කරලිය අද රොෂන් රවින්ද්‍ර සමඟ අපි කතා කරමින් ඉන්නේ. අපි මුලින්ම ඔහු හඳුනාගන්නේ රංගවේදයෙක් හැටියට. හැබැයි දැන් අපි අධ්‍යක්ෂවරයෙක් හැටියට හඳුනා ගන්නවා. තනමල්විල කොල්ලෙක් නාට්‍යයේ මේ දීප්ත ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. මේ මම අහලා තියෙන විදිහට නම් දීප්තගේ චරිතය මුලින් නිරූපණය කරන්න හිටියේ ඔබ. ඒක මෙහෙමයි වෙන්නේ, මගේ පිටපත් රචකයා සුසිත විජේමුණි සහෝදරයා ඔයක ලියන්න පටන් අරගෙන මං හිතන්නේ දැන්ට අවුරුදු 7-8ක් විතර වෙනවා. ඔය ඒ කාල අවකාශය තුල අපිට මං හිතන්නේ සමහර තැන්වලදී මම තමයි රංගන ශිල්පය හැටියට හිටියේ. මොකද ඒක සුසිත ලිව්වෙම මට. මොකද මේක උඹ කරන්න ඕනේ කියලා තමයි මට ආහිවි හැමතිස්සෙම. ඒක දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද පස්සට යන අපිට ඕන වුණා මේක ඉක්මනට කරන්න. එතකොට අපි මේ පිටපත ලොකු අටයක් ගිය පිටපතක්. මේක අපි ආනන්ද අබේනායක මහත්මයාට දුන්න කරන්න කියලා. ආනන්ද අබේනායක මහත්තයා ඒක පරිශීලනය කරලා මේ අප්පච්චි වගේ මේක කියලා කරන්න පෙළඹුන් නැහැ. ඊළඟට අපි මේක අනුරුද්ධ ජයසිංහ මහත්මයා අතර ගියා. අනුරුද්ධ ජයසිංහ මහත්මයා මේක කියවලා අනුරුද්ධ ජයසිංහ මහත්මයාට එහෙම අදහසක් තිබුණේ නැහැ මේක මේ කරන්න. ඒ වගේ කීප දෙනෙක් අතර ගියා මේක. උදාහරණයක් විදිහට තවත් ඔය රූපහානිය වැඩ කරන අපේ සහෝදර කීප දෙනෙකුටම මේක ගියා. ඒක කෙරුන්නේ නැහැ. කොහොමම අවුරුදු ගාන පස්සට යනකොට ඇත්තට මේ කාලේ මම දීප්ති රංගපාන ඉන්නකොට පතෝලියට හිටියේ ධර්මප්‍රිය ඩයස්. සුජියෝ ප්‍රියලාල් තමයි මේ හාමුදුරුවන්ට හිටියේ. සිරිරත්න හාමුදුරුවන්ට හිටියේ. ජගත් මනුවරන් තමයි ඔය මේ කිතුලට හිටියේ. ඒ වගේ හිම ගත්තාම මේ මේ වෙනස් වූ කණ්ඩායමක් හිටියේ. එතකොට දැන් මේ කාලේ මම කරා නම් ඕක මොකද ඕ ලෙවල් ෆේල් වෙන තැන ඉන්න පටන් ගන්න තියෙන්නේ. ඕ ලෙවල් ෆේල් වෙන තැනට මම සුදු ඇඳුම් ඇඳගෙන ජගත් මනුවරන මේ ඩයස් එහෙම ඇඳගෙන හිටියොත් ඒක විහිළුවක් වෙනවා. ඒක නිසා මම කෙලින්ම ටක් ගාලා මේ මම කතා කරලා මේක අපි ඊළඟ පරම්පරාවට යන්න ඕන, ඊළඟ තැනින් ගමු කියලා මම දීප්තට කෙනෙක් හෙව්වා. දීප්තට කෙනෙක් හොයනකොට මේ දැන් තියෙන අපේ මේ ඊළඟ සෙට් එක ගත්තාම මේ මට දීප්තගේ චරිතයට මේව කරන්න මට තාම මෙහෙම මේ පළපුරුදු නළුවෙක් මට හිටියේ නෑ ඇත්තටම. එතකොට මේ මං ඕක හොය හොය ඉන්න කාලේ මේ මට දවසක් හම්බෙනවා මේ දසුන් පතිරණලෑ ගෙදරදී මේ ඔය දනුක දිල්ශාන්ව දැක්කහම
දනුකගෙන් දැක්කේ මම මගේ ස්වරූපය මගේ ස්වරූපය දැක්කේ මම මේ ශේෂ්ත්‍රයට එනකොට මගේ දිහා මම බලන් ඉන්නවා වගේ තමයි මට දැනුනේ. එතකොට ප්‍රශ්නයක් ආවා මෙයාට මේක කරගන්න පුළුවන් වෙයිද කියන එක. මට හුඟක් අය කතා කරලා කිව්වා මේක ඒකේ ආරංචිය ගියාම දනුක ගැන පොඩ්ඩක් ආපහු බලන්න කියලා. මම ගත්ත තීරණේ මම හිටියා බලන දෙයක් නෑ මම හොඳට බලලා ගත්තේ. මම හිතනවා දනුක 100%ක් ඔහුට පුළුවන් උපරිමයෙන් ඔහු ඒකට කැපවීමෙන් කටයුතු කරා කියලා. දනුක විතරක් නෙමෙයි මම විශේෂයෙන් මේක මතක් කරන්න ඕන මගේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙච්ච සියලුම ප්‍රවීණ රංගන ශිල්පියෙන්ගෙන් පටන් ගත්තාම හේම්සිරි ලියනගේ ඉඳන් ආනන්ද කුමාරුන්නේ යශෝදා විමලධර්මගේ ඉඳන් අර අපි කතා කරපු දසුන් පතිරණ අංජනලගේ ඉඳන් ඒ කතා කරන හැම කෙනාගේම උපරිම දායකත්වය. ඒ කියන්නේ මට කියන්නේ මට ඕනලා තිබුණා නම් මට මෙන්න මෙහෙමයි මල්ලි මේක ඕනේ මට මේකයි මෙහෙම කිව්වොත් එහෙම පුළුවන් තරම් ටේක්ස් කීයක් ගියත් ඒ කියන්නේ මේ රිහර්සල් කොච්චර කරත් අවශ්‍ය රූපේ නැගන් අපි උත්සාහයක් දරුවා. අපිට තව අපිට දැන් මේක බලන් යනකොට මම වන්ට හිතෙනවා තව මේක මීටත් වඩා හොඳට කරන්න තිබුණනේ කියලා. ඒක කොහොමත් මංගාව තියෙනවා මොකද හේතුව මම මේක 100%ක්ම කරා කියලා මම හිතුවොත් එහෙනම් මට ඊළඟ එක කරන්න වෙන්නේ. ඒකින්ද මම ඒක ඒ විදිහටම තියාගෙන මේ දැන් මේ වෙලා තියෙන මම නිර්මාණය කළ තියෙන දිහා ගැන බලලා මම සතුටු වෙනවා. මේ තනමල්ලිල කොල්ලෙක් කියලා කිව්වට මේක ඇතුලේ මෙතන ලංකාවේම කොල්ලෝ ඉන්නා වගේ එකක් අපිට හැඟෙන්නේ. හරියට හරි අනුෂ්ක. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් හැමෝම කියන දැන් ඔය ඉන්ටර්නෙට් එකේ පවා මේ කතාබහට ලක් වෙනවා Facebook සමාජ මාධ්‍යවල. මේක මේ තනමල්ලිල කිව්වට තනමල්ලිලම නෙමෙයිනේ. මේක තනමල්ලිල නම් තනමල්ලිල ෂූට් කරන්න එපා. තනමල්ලිල නැතුව මේ තිස්සමහාරාමයේ මේක කතරගමනේ කරලා තියෙන කියලා. ඒක මං හිතන්නේ ඒක නොදෙනුවත්කම නිසා කියන දේවල් මිනිස්සු ලෝකේ නිර්මාණයක් වෙනකොට තනමල්ලිල නෙමෙයි අපි ස්ටුඩියෝ වල ෂූට් කරනකොට එහෙම ඒක එහෙම වෙනස් වෙනවා. ඒකින්ද ඒක අපිට තියෙන්නේ අපි මේ හැඟීම අපි එතනට ගෙනත් දෙන එක විතරයි. නමුත් ඔයා අහපු ප්‍රශ්නෙට මම මෙන්න මේ වගේ උත්තරයක් දෙන්නම්. ඔව් 98 ඉඳන් 2006-07 වෙනකන් තමයි අපි මේ කාල සීමාව ගෙන හැර දක්වන්නේ. එතකොට ඒ කාලේ තරුණ තරුණියන් තිබිච්ච සමාජීය දේශපාලනික වාතාවරණයේ වටපිටාව තමයි අපි මේ ගෙනල්ලා දක්වලා තින්නේ. එතකොට සමහර වෙලාවට මට දැන් පිටරටින් හුඟක් වෙලාවට පිටරටින් යාළුවෝ කතා කරනවා, අඳුරන් නැති අය මට ටෙලිෆෝන් නම්බර් හොයාගෙන මට කතා කරනවා, Facebook එකේ මට කතා කරනවා, ෆෑන් පේජ් එකේ මට කතා කරනවා. ඉතින් කතා කරන හුඟක් අය කියන්නේ මේක අපේ ජීවිත කතාව කියලා. මං සතුටු වෙනවා. මොකද හේතුව ජීවිත කතාවේ කොයි හරි තැනක තමන්ගේ ජීවිත කතාවේ කොයි හරි තැනක තමන්ව කොනිටනවා නම් මේක බලන් ඉඳදී එදාට තමයි මගේ සතුට තියෙන්නේ. මොකද හේතුව මම මේ ගේන්නේ ඒ තරුණ තරුණියන්ට ඕලෙවල් වලින් පස්සේ තරුණ තරුණියන්ට විනාශ වෙච්ච විදිහ අපි බලන් හිටියා. මගේ යාළු මගෙත් එක්ක එකට ඕලෙවල් වල ඉඳගෙන ඉඳගත් යාළුව සමහර වෙලාවට ජීවිතේ අසරණ වෙන හැටි මම බලාගෙන හිටියා. මට මොකද්ද වාසනාවකට මම මේ ගමන ආවට මගෙත් එක්ක ඉඳගෙන හිටිය යහළු විහෙලියෝ සේරම ජීවිතය අසරණින් නැහැටි මම බලාගෙන හිටියා. ඒ අයට මේක බලන් යනකොට මට කියනවා රොෂාන් මේක අපේ කතාව නේද මේ කරලා තියෙන්නේ. වැඩි නෙවෙයි මගේ අක්කා කියනවා මේ ලොකු අක්කා කියනවා මේ අපේ කතාවද කරලා තියෙන්නේ කියලා. මම කියන්නේ අපේ කතාව කරොත් එහෙම පාර බැහැල යන්නේ වෙන්නේ නැහැ. ඒකින්ද එහෙම ගන්න බෑ. හැබැයි කොහේ හරි තැනක ඔයාව කොනිටතර නම් එතන තමයි මගේ සතුට තියෙන්නේ. ඉතින් මං හිතනවා මේක ලංකාවෙම මිනිස්සුන්ට සමහරලාට ජීවිතය අමතක කරපු මිනිස්සුන්ට ඒ කියන්නේ ආපහු හැරිලා බලන්න නැති මිනිස්සුන්ට ආපහු හැරිලා බලන්න මම කියලා දීලා තිනවා. උත්සාහ කරලා තිනවා. මම කියන්නේ 100%ක් කියලා. ආපහු හැරිලා බලන්න මුල්ලකට වෙලා මේ තමන්ගේ තිවිච්ච මේ ඒ ගතිය ඒ මිස්විච්ච තැන මේ කඳුලක් ගේන්න මම උත්සාහ කරලා තිනවා. මම කියන්නේ මේක මම යෝජනා කරන්නේ දෙමව්පියන්ට බලන ගමන් තමන්ගේ ජීවිතේ මිස් වෙච්ච දේවල් බලන ගමන් තමන්ගේ දරුවට පෙන්වන්න ජීවිතේ මිස් කරගන්න නැති වෙන්නේ. සම්බන්ධතාව කියන්නේ මොන විදිහටද පවතින්නේ කියන එක තේරුම් ගන්න මෙයාට මේ පෙන්වන්න. ක්‍රිකට් ගහනකොට අපි මරාගත්තා. දැන් අපි ඉස්සරහට ලොකු මිනිස්සුලා අපි දකිනකොට අපිට දිවෙනවායි පිටිපස්සර කාලේ. අනේ අපි මෙහෙම වුණා නේද? මෙහෙම තව ටික දවසයි අපිට තියෙන්නේ, තව ටික කාලයයි අපිට තියෙන්නේ. අපිට කොහොමද දේශපාලනික වශයෙන් අපිට අපේ දේවල් අපිට නැති වුණේ? සමාජීය වශයෙන් අපිට මොනවද නැතිලා තියෙන්නේ? අපි අධ්‍යාපනයේ කොහොමද අපිට නැති වුණේ? ඇයි අරූ විතරක් අතන්ට ගිහිලා තියෙන්නේ? ඇයි මූට මෙහෙම වුණේ?
කිතුලා හිතනවා කිතුලාගේ ගමන ගියාම කිතුලා සාර්ථකයි කියලා. දීප්තට මොකද්ද වාසනාවකින් ආපහු දෙවෙනි අදීරේ පටන් ගන්නවා අධ්‍යාපනයේ වැදගත් උඹට මේ ජීවිතේ යන්න. පොතපත කියවපන්. මාටින් වික්‍රමසිංහ මහත්තයා අපි ගෙනල්ලා දීලා තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහත්තයාව කියවන්න. අඩුම ගානේ පටන් ගනින් මාටින් වික්‍රමසිංහ මහත්තයා කියවලා. ඊට පස්සේ පුළුවන් උඹට ලකෑන්ව ඩෙරිඩව් කියවන්න. ලංකාවේ ඉස්සල්ලාම සමාජ පන්තිම් පිළිබඳ අවබෝධය ලබා දුන්නේ මාටින් වික්‍රමසිංහ මහත්මයා. ඒක කියවලා පටන් ගන්න කෙනෙක් තමයි අපි අදහස තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක ටෙලි නාට්‍යයක් විදිහටම ගන්න නැතුව මේක ජීවිත කියවීමක් විදිහට ගත්තොත් මිනිස්සු මීට වඩා රස විඳී මේක. මම කරේ ඒක එතනින් කරේ. හොඳයි. මම අපිට යම් ප්‍රවේශයක් ලබා දුන්න මේ තනමල්ලිල ගොල්ලෙක් ගැන කතා කරන්න. අපි ගීතය ගෙන්නනතර ඉතිරි අදියරට එමු අද රොෂාන් රවින්ද්‍ර සමග. මට ගමට ගම ගම ගමට ඉන්න ගමට ඉතිහාසුවක් කුරුළුපිහාටුවක් එවන්න පොඩි මල්ලින් අතේ අනේ අම්මේ කුරුළුපිහාටුවක් එවන්න එවන්න මට ගමට ගමන ගමට ඉන්න කුරුළුපිහාටුවක් එවන්නක් එවන්න පොඩි මල්ලින් අතේ අනේ අම්මේ කුරුළුපිහාටුවක් එවන්න සුනු ගම් දොර නොපෙනෙයි මවැලෙහි පය මරුවල් පැටලෙයි ඇන්ටනාතුරින් පුරපස්කර විය සිවුඩින් නිගිල්ලෙන්න අම්මේ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට 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 ගෙන්න ගම පිහාටුවක් එවන්න පොඩි මල්ලින් අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න මුළු නුවරම ගිනිගත් සැන කෙලියයි සබරයි මගේ අත මිට කකියයි එන පාලොස්සක පොයදාට හඳවාගෙන ඔබ දකින්න අම්මේ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට ගෙන්න ගමට ගෙන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න ශනිදා කරලිය ශනිදා කරලිය අද මේ කතාබහට බොහෝ ප්‍රතිචාරයන් ප්‍රමාණයක් තියෙනවා. මොකද මම මේ අද මේ වැඩසටහනට රොෂාන් පැමිණෙනවා කියලා මේ දැම්මම මම මේ සටහන් කරේම අපේ Facebook අඩවියේ රොෂාන් මේ තනමල්ලිල කොල්ලෙක් හැදුව කොළඹ කොල්ලා එනවා කියලා. ඔව්. එහෙම දැම්මම මට ආපු ප්‍රතිචාරයන් ප්‍රමාණයත් එක්ක බලහමම එක්කෙනෙක් තනගෙන මේ කාලෙකින් බලපු හොඳ නාට්‍යයක්. ඔහු අර දැන් මේ දැන් රූපాయని විකාශනය මේක නෙමෙයි බලන්නේ. YouTube හරහා තමයි බොහෝ දෙනෙක් බලන්නේ. මොකද අර ඒ යන රිද්මයත් එක්ක අපිට අර කමර්ෂියල්ස් නැතුව එක දිගට බලන්න පුළුවන් එක යම් යම් ආවාසි ආවාසි තත්ත්වයන් තියෙන්න පුළුවන්. නමුත් එක දිගට ඒ රිද්මය ඔස්සේ නැරඹීමේ හැකියාව තියෙන නිසා අපි මේ විදිහට නරඹන්න උත්සාහ කරන්නේ. සහ තවත් කෙනෙක් සඳහන් කළ දෙයක් මම හොඳ සවන් දෙන්නෙක්. ඒක නිසා මේ වැඩසටහන අහනවා කියලා. ඔය සවන් දෙන්නෙක් කියන එක ඔබේ නාට්‍ය ඇතුලේ මදන අන්තිමට අපි දැකපු දැනත් ඔය සවන් දෙන්නගේ කතාව තියෙනවා. දැන් දීප්ත කියන්නේ ඇත්තටම බොහෝ දේවල් දිහා සංසුන්ව බලන් ඉන්න සවන් දෙන චරිතයක්.
දීප්තර අවස්ථාවක් හම්බුණා. ඒ කියන්නේ දීප්තර අවස්ථාවක් හම්බුණා අනිත් අයට වඩා ජීවිතය ආපහු පටන් ගන්න. ඒක ඒක මේ හරිම ක්‍රමානුකූලව හම්බුනේ. දීප්තර බලන් ඉඳලා දීප්ත දියා බලන් ඉඳලා දීප්තර දේවල් තේරුම් ගන්න ඇරලා තමයි දීප්තව ආපහු ගොඩනගන්නේ. දීප්ත කියන්නේ සවන් දෙන්නෙක් තමයි. මම හිතනවා සවන් දෙන්නෙක් තමයි මුලින්ම අපේ ජීවිතය පටන් ගන්න ඕනේ කියලා. ඕනම කෙනෙක්ගේ ජීවිතය ඉස්සලම් සවන් දීලා තමයි අපිට මතවාදයක් ගේන්න පුළුවන්. අපි කියවන වැඩිද? කියවනවා වැඩිද කියලා මම දා. ඒ කියන්නේ කියවන්න පටන් ගන්න අපි සවන් දීමෙන් පස්සේ. කියවන්න ඕනේ අපි. නෑ මං කියන්නේ ඇස් දෙකෙන් කියවීම නෙවෙයි. ඔව්. වචන නෑ ඒක තමයි මං කියන්නේ. කියවන්න ඕනේ අපි. අපි කියවන්න ඕන. අපි සවන් දීලා අපිට අවශ්‍ය දැනදී අපි කියවන්න ඕන. දැන් ඔබ මාව ප්‍රශ්න කරනකොට මම කියවන්න ඕන. හැබැයි ඔබ මාව ප්‍රශ්න කරන්නේ නැති තැන මම කියවන්න ගියොත් තමයි ඔයා කියවනවා වැඩිද කියලා අහන්න වෙන්නේ. ඉතින් කියවන තමන් ප්‍රශ්න කරද්දී අහන ප්‍රශ්නෙට කියන්නේ උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. තමන් කරපු දේවල් ගැන සවිඥානික වෙන්න ඕන. ඉතින් මම කියන්නේ ඒකයි. දීප්තට ඒ අවස්ථාව හැම වෙනව දීප්තව පුරුදු කරනවා එතනට. අර මම ඔයා කිව්වේ මම මේ නගරිකොල්ලෙක් කියලා නෑ. මට ඒ දෙක මැද්දේ මම ඉන්නේ. මම විශ්වාස කරන්නේ ගම දිහා ගමෙන් ආපු අය දිහා මම බලන් හිටියා. නගරෙත් මෙහෙම බෑ පිළියන් දෙලින් නම් හැටලා බලනකොට නගරෙ දිහාත් මට පේනවා. ගමෙන් කොළඹට ආපු කෙනෙකුත් නෙමෙයි, කොළඹින් ගමට ගිය කෙනෙකුත් නෙමෙයි, ওই මැද දෙපැත්ත දිහා බලන් හිටපු කෙනෙක්. ඒක තමයි මම තනමණිල් කොල්ල කරන්න ප්‍රධාන හේතුව වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ නාට්‍ය ඇතුලේ ඔබ සමහර දේවල් හරි සූක්ෂම විදිහට රූපයට හසු කරගන්න. මන් කියන්නේ මන්ට ඒක වචනින් මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න බෑ. නමුත් අවස්ථාවක් ගත්තොත් එහෙම මේ ඔබ ඔය කියන සමාජ කියවීම තරුණයාට අත්විච්ච ඉරණම පිළිබඳව කතා කරනකොට ඒ අතරේදී ඔබ ගේන හරි සූක්ෂම විදිහට ඒක තිර පිටපතෙන් කියවෙන දේ ඔබ රූපයට නගලා දෙනවා. මේ අප්‍රකාශිත ප්‍රේමය කියන එක අදන ඒක උච්චතම අවස්ථාවට ආපු තැනක් තමයි පහුගිය සතිය මගේ මතකයි. අප්‍රකාශිත යව්වනේ පස්සේ තමයි ඔක FB කින් තමයි අප්‍රකාශිත මේ ප්‍රේමය කියලා ගත්තේ. නමුත් ඉතින් ඒක එතනටත් අදාළයි. මොකද අප්‍රකාශිත යව්වනේ ඇතුලේ ප්‍රේමය තියෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද උදාහරණයක් විදිහට ඔය දැන් ඔයා කියන මගේ අර මේ රූපයට හසු කර ගැනීම මම මෙයාට මෙහෙම උත්තරයක් දෙන්නම්. මම මේක අරගෙන ගියාම එක්තරා නාලිකාවකට ඒ නාලිකාවේ ප්‍රධානියා මට පෙන්නවා මෙන්න බලන්න මේ අපි කරලා තියෙන ටෙලිනාට්‍ය විවර්ස්ලා කොච්චර ඉන්නවද මේ ඊයේ ගියේ එක මේක මෙච්චර විවර්ස්ලා ඉන්නවා මෙන්න බලන්න ඔයා ඇඩ් කරපු මේ මේ වීරයා ගෙදර ඇවිත් ඒකේ බලන්න මෙන්න මෙච්චරයි ඉන්නේ ඒ හින්දා මල්ලි ඔයා මේක මේ ඔයා මේක සිනමාවයි ටෙලිනාටි පටලගෙන ඉන්නේ ඒකින්ද උඹ මේ විදිහට කරන්න එපා ටෙලිනාටි මෙච්චර වියදම් කරන්න එපා මෙච්චර මහන්සි වෙන්න එපා උඹ මෙන්න මේ වගේ එකක් කරපන් ඉතින් මම ගියේ මේ මගේ භාණ්ඩේ විකුණා ගැනීම සඳහා නිසා මං කටවහගෙන ඒක අහගෙන හිටියා. නමුත් ඒ මතයට මම එකඟ නැහැ. ඒ කියන්නේ ටෙලිවිෂන් එකට අපිට මහන්සි වෙන්න එපා. ටෙලිවිෂන් එක සිනමාවක් නෙමෙයි. මේ අර සෝප් ඔපරා වලට වැඩ කරන්න කියන එක තමයි අපිට එතුමා කියන්නේ කියලා දෙන්න හදන්නේ. එතකොට මම කල්පනා කරා හිත ඇතුලේ නෙට්ෆ්ලික්ස්ලා කරන්න එතකොට ඒකද? ලෝකේ ටෙලිවිෂන් එක දිනු කරනකොට ටෙලිවිෂන් එක පෝෂණය කරනකොට අපේ මිනිස්සු අගාධෙන් අගාධයට ඇදලා දමමින් පවතිනවා. දැන් මගේ ටෙලිවිෂන් එකේ දැන් මම මේ කරලා තියෙනක ඒක තමයි වා මේ සතුටින් කතා කරන්නේ. වා ඒක තමයි මට මේ කියන්නේ. ඔයාගේ රූප රාම ඔයාගේ මිනිස්සු පාවිච්චි කරලා තියෙන විදිය දෙයි හාමුදුරනේ මං කියන්නේ ඒකට නිශ්චිත කාලයක් නිශ්චිත පිරියයක් අවශ්‍යයි. ඒක නැති වුණොත් අපිට කරන්න වෙන්නේ සෝප් පෙපරා තමයි කාමරයකට දාලා පාට ඇඳුම් අඳින එක තමයි. ඊට වඩා වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මම කියන්නේ මේක අපි ආරම්භයක් විදිහට පටන් ගත්තොත් මෙතනින් එහාට දැන් මේකේ බරපතලම ගැටලුව තියෙන්නේ මේක නෙමෙයි. තනමණිල්ල කොල්ලේ කිවරේ හිටන් ඉද්දට තනමණිල්ල කොල්ලගෙන් පස්සේ මොකද්ද ඊළඟට රීප්ලේස් කරන්නේ? මේක මිනිස්සුන්ට මේ අඩුපාඩුවට හිස්තැන පුරවන්නේ කවුද? කවුද ඒකට පුරෝගාමි වෙලා තියෙන්නේ? අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒක වහන ගමන් අනිත් ඒවා පෝෂණය කරලා වැඩක් නෑ මම මේ කියන්නේ. ඒකින්ද අපි එතනට ලෑස්ති වෙන්න ඕනේ දැන්. ඒකයි අපි අපේ ඊළඟ මේ අඩිතාලම විය යුත්තේ. ඔව්. හරි විශේෂ දෙයක් මම ඔය පරිච්ඡේදය ටිකක් අවසානයේට වගේ තියාගත්තා. ඔබත් එක්ක ටිකක් මීට වැඩි පුළුල්ව කතා කරන්න ඕන නිසා මම රූපය ගැන ඔබමින් කියමින් ආවේ මේ අර අප්‍රකාශිත යවුනේ ඒක තමයි ඔබ හඳුන්වන නැත්තම් දීර්ඝව හඳුන්වන ලද ප්‍රකාශිත යවුනේ පරිච්ඡේදය හැටියට තමයි ටෙලිනාට්‍යම හඳුන්වන්නේ. හැබැයි ඒ ඇතුලේ මිනිස්සුන්ට හමු වෙනවා විවිධ ජීවිත එක එක තැන්වලදී ප්‍රේමයන්. හැබැයි ඒවා මොනවා හරි හේතුවක් නිසා ප්‍රකාශ කරන්නට බයයි. හැබැයි ඒක දැනෙන දැන් නරඹන අපට
දැනෙන්න කොහොම දන්නේ රූපය ගන්නේ ඔය අහන්නේ මං හිතන්නේ යශෝදරාගේ ප්‍රේමය පිළිබඳ තමයි අහන්නේ යශෝදරා ඇත්තටම යශෝදරා කියන්නේ මේ මේ පවතින සමාජය ඇතුළේදී මේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඇයි මේක එහෙම වුනේ නැත්තේ ඇයි මේ මල්ලියක්කගේ අතර මේ සම්බන්ධය මේක මෙහෙම යන්නේ නැත්තේ මේක බොරුවක්ද මේක නාට්‍යයට විතරක් නෑ එහෙම නෑ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම දැනගත්ත ගැහණු හෝ පිරිමි හෝ වේවා ඒ වටිනාකම ලබා දෙන්න උත්සාහ කරනවා අනිකාට ඒක තමයි එතන තියෙන්නේ එතනින් එහාට ඔක ප්‍රේමයක් විදිහට පෙරලගත්ත තැන ඉඳන් මට නාට්‍යයක් නැති වෙනවා මට කියවීමක් නැති වෙනවා මගේ මම කියන්න හදන දේවල් ටික මට නැති වෙලා යනවා මට මිනිස්සු හම්බෙලාද මං කියන්නේ ඒකයි මට අක්ක කෙනෙක් නෝනල් ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ මං ඔහේ ක්‍රිකට් ගගා විනාශ වෙලා ඉඳද්දි මල්ලි මෙන්න වරෙන් යන ගමනක් යන කියලා මට මේව කතා කරන් ඇවිල්ලා මේ ශ්‍රේෂ්ඨයට ඇදලා දාලා පොතපත කියවන්න හුරු කරපු මිනිස්සෙක් එහෙම මිනිස්සු නැද්ද එහෙම මිනිස්සු ඉන්නවා ප්‍රේමයකින් මේ 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 ගැහණියකින් යටවෙලා එක විනාශ කරගන්න මම කැමති නෑ මම ආස නෑ ඉතින් ඒක නිසා එහෙම දේවල් වෙන්නේ නැති ලෝකේ හැබැයි මෙහෙම දේවලුත් වෙනවා තමන්ගේ දැනුම තමන් පරිශය කරපු ජීවිතය තව කෙනෙකුට මිස් වෙලා තියෙනවා නම් ඒක ලබා දෙන්න කටයුතු කිරීම ඒකත් ප්‍රේමයක් තමයි ඒකත් ආදරයක් තමයි මිනිහෙකුට ලැබෙන හැබැයි අපි අපේ සමාජයේ මම දන්නේ ඒක සමහර අවස්ථාවලදී අපි දකිනවා වැරදි තැනින් අල්ලගන්නවා වැරදි තැනින් අල්ලගන්න එක සමාජීය වශයෙන් තියෙන එකක් අපි වැරදි තැනින් අල්ලගන්නකොට අපි හරතෙන පෙන්නලා දීම කලාකරුවාගේ වගකීමක් මම ඒක කරන්න උත්සාහ කරලා තියෙනවා මම මේක සතුටු වෙනවා මොකද හේතුව දැන් යශෝදරා අක්කා දීප්තෝ දාල යනකොට ওই කියපු කාරණා එකක්වත් එළියට ආවේ නැහැ මිනිස්සුන්ගේ ඇස්වලට කඳුලක් ආවා ඔව් මෙයාව ගිනනලා තිබ්බා මෙතනින් දැන් දීප්තගේ ඊළඟ පරිච්ඡේදය මොකක් වෙයිද කියලා බලාගෙන ඉන්නවා දීප්තත් දන්නවා මේ වෙලාවේ මේ යශෝදරක්ක ජීවිතය පිළිබඳ පෙන්නපු අඩිතාලම අඩිපාරදික යන්න දන්නවා අතරමං වෙන්නේ තවදුරටත් මිනිස්සු අධ්‍යයනය කරගෙන හොඳ සවන් දෙන්නේ වීමෙන් ඒ ගමන යන්න ඔහු දන්නවා ඉතින් ඒකට තමයි මේ වටපිටාව අඩිතාලම දාලා තියෙන්නේ මම ඔය කතාවෙන් අහන්නම මේ එක්තරා දැන් යම් යම් විදිහට ඒවා ප්‍රතිචාරයන් ඒවා අදහස් හැටියට අපි දකින මේ සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙනවා එක තැනක් තමයි අර පන්සලට යශෝදරක් අයනකොට වාහනේ බ්‍රේක් ලයිට් ඔබත් සමායට දකින්න ඇති මේ අදහස් මේ බ්‍රේක් ලයිට් පිටිපස්සේ තියෙන සාමාන්‍යයෙන් බ්‍රේක් ගන්නකොට දෙපැත්තෙම තියෙන ලයිට් එක පත්තු වෙනවා මොකද එතන පෙන්වන්නේ එක ලයිට් එකක් පත්තු වෙන එකක් මේකේ තියෙන යශෝදරක්ගේ ජීවිතේ එක පැත්තක් අඳුර එක පැත්තක් ලයිට් අප් වෙලා තියෙන වගේ අදහස් තව එක තැනකදී මට මතකයි යශෝදරා කියන චරිතය දීප්තක ගෙදර ඇවිල්ලා ඉන්න වෙලාවක අර පින්සල දීප්තගේ අතින් ගන්න යනකොට අත ස්පර්ශ වෙන එක දීප්තගේ අතේ ඒ පිළිබඳවත් මේ 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 සංඥාවක් මේ දෙන්න කියලා තිබ්බා ඔය වගේ දේවල් විවිධ අදහස් යනවා විවිධ අදහස් කියන්නේ මම විශ්වාස කරනවා ඒවා මේ බොහොම දැනුවත්කමින් බොහොම දැනුවත්කමින් මගේම මේ නිර්මාණයක් දැන් මෙහෙමනේ මම මේ නිර්මාණය කරලා මේක තමයි ලංකාවේ තියෙන එකම නිර්මාණය කියලා මම මේ ඒත්තු ගන්න උත්සාහ කරන්නේ නැහැ මම ඔයාලට කිව්වේ මේ නිර්මාණයෙන් පස්සේ තව නිර්මාණ බිහි වෙන්න ඕන මේ නිර්මාණයෙන් පස්සේ තව නිර්මාණකරුවෝ බිහි වෙන්න ඕන බිහි වෙලා මිනිස්සුන්ගේ මේ මේ තියෙන මේ හිඩස පුරවන්න පුළුවන් නිර්මාණ බිහි වෙන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ එතකොට නිර්මාණයක් එනකොට ඒ නිර්මාණයට ගහලා විනාශ කරලා දාලා අඩුම බැරිමුණොත් දේශපාලනික වශයෙන් හරි මේක මේ 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 මට්ටු කරලා දේශපාලන පක්ෂයකට මේ ඈඳලා මේක විනාශ කරන්න කට්ටිය බලාවේ මම හිතන්නේ මේ මගේ යහළුව කරන්නේ මම හොඳටම දන්න කියන මගේම අය තමයි මේක කරන්නේ කියන එකයි මගේ විශ්වාසය මොකද සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට අර මේ 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 ලයිට් එකේ ප්‍රශ්නේයි මේ ත්‍රිවිල් එකේ අර ඈත තියෙන මංවත් දැකපු නැති ත්‍රිවිල් එකේ ඈත තියෙන නම්බර් මං කියන්නේ ඒවා විය යුතුයි මොකද හේතුව හොඳ නිර්මාණයක් ඉඳ තමයි ඒවා කතා කරන්නේ නිර්මාණයේ ඊට වඩා වැදගත් දේවල් තියෙනවා කතා කරනවා නම් හැබැයි මේ සුළු දේ අරගෙන මේ කරන්නේ ඒක ඇතුලේ වැදගත් හින්දා තමයි ඒක කුඩු කරලා දාන්න බලාගෙන ඉතින් මං කාටවත් වෛර කරන්නේ නැහැ මං කාටවත් ඇඟිලි දික් කරන්නේ ඒ ඔය පෙන්නපු අඩුපාඩු ටික ඊළඟ පාර මම හදාගෙන කරන්න තමයි මගේ මම බලාපොරොත්තු වෙන්නේ එතකොට තමයි මේකේ වටිනාකම තියෙන්නේ ඉතින් මම කියන්නේ නිර්මාණකරුවෝ මීට වඩා මේ මිනිස්සු ගැන නිර්මාණකරුවෝ ගැන සවිඥානික විය යුතුයි කියන එකයි මගේ අදහස එහෙම නැතුව අපේ විචාරවල නැත්නම් අල්ලගන්න තැනේ වරද්දක් වෙන්න බැරිද
මෙහෙමයි ඔය ඔය ඔයා ඔය කියපු ඒවා ඔයා අපව ඔයා ඔය මගෙන් ප්‍රශ්න කරන්න ඉස්සල්ලා ඔය ඔය ප්‍රශ්න ඔය ගෙනාපු අයගේ account දිහා බලාගෙන ගියනම් ඒ ඔක්කොම fake ඒවා තියෙන්නේ. ඒ කියන්නේ ඒක පැහැදිලිවම තේරෙනවා. ඒක නිකන් මොකක් හරි කාට හරි අවශ්‍යතාවයකට වෙන දෙයක් කියලා. ඉතින් මම ඒව ගැන හිතන්නේ නැහැ. මොකද හේතුව මම ඊට වඩා මිනිසුන්ට නිර්මාණයක් කරලා තියෙනවා. වැදගත් නිර්මාණයක් කරලා තියෙනවා. මම උත්සාහ කරනවා මම ආපහු කියනවා මේක මගේ ජීවිතේ කරපු හොඳම නිර්මාණය නෙමෙයි. ඊළඟට මම හොඳම නිර්මාණයක් කරනවා. තව මම තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදිහට මම ඒක කරන්න ලෑස්ති. හැබැයි මේක දේශපාලන පක්ෂයකට හරි නිකම්ම නිකන් මේ මේ බොළඳ තර්ක ගෙනල්ලා හරි නිර්මාණය විනාශ කරන්න කරන්න හදන්න එපා. ඒක හරි අපරාධයක් කෙනෙක් විතරයි මගේ ඉල්ලීම. හොඳයි. ඒ ඉල්ලීමත් එක්ක අපිට තවත් පරිච්ඡේදයක් තියෙනවා. තනමල්ලිල කොල්ලෙක් ගැන කතා කරන්න අද රොෂාන් රවින්ද්‍ර සමග අපි මේ කතා කරමින් ඉන්නේ. අපි හය දෙනා අපේගේ සාලයේ ගුලි වෙලා මැටි පහන් එළියේ වින්ද ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහින් නලඟනන් රූපවාහිනියේ එදා අපි හය දෙනා අපේගේ සාලයේ ගුලි වෙලා මැටි පහන් එළියේ වින්ද ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහින් නලඟනන් රූපවාහිනියේ චීතය පොරවගෙන නිදත්ති තාත්තා තුරුලේ කොයි තරම් සුන්දරද යකුන් හොල්මන් පවා ගමට එන රෑ දෙගුඩ හරියේ වෙලා හඬක්දී අම්මලා දරු කැකුළු නිදිකිරා වැටුනේ ජාතියට හෙට පිපෙන ප්ලාස්ටික් මල්වලට කමා කළ මැනව රජවරුනේ එදා අපි හය දෙනා අපේගේ සාලයේ ගුලි වෙලා මැටි පහන් එළියේ වින්ද ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහින් නලඟනන් රූපවාහිනියේ හොඳයි
බොහෝ ප්‍රතිචාර ප්‍රමාණයක් අපිට ලැබෙනවා තනමන්ඩල කොල්ලෙක් නාට්‍ය පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ මෙය එක්තරා විදිහක යෞවනයේ අර කවුරුත් කතා කරපු නැති කතා කරන්නේ නැති කාල පරිච්ඡේදයක් අලලා අපිට අපේ ජීවිත පෙන්වලා දෙන්න හදපු එක්තරා විදිහක කැඩපතක්ද කියලාත් හිතනවා ඔබේ මේ රංගන ජීවිතය පැත්තට පහුව ආවොත් රොෂාන් මට මේක සමහර වෙලාවල් වලදී ඔබ මේක පෞද්ගලිකව රුචි නිසා මෙහෙම චරිත තෝරගන්නවද දන්නේ නැහැ කියලා මට හිතෙනවා ඔබට ලැබෙන චරිත දැන් ඇබෑර්ට් වැත නාට්‍ය චරිතය සහෝදරයා නාට්‍ය චරිතය එතකොට අහසින් වැටුණා ඒ වගේම තාරා වගේ නාට්‍ය ඒකම වීරයා ගෙදරවිත් වගේ නාට්‍ය මේ සියලු දේවල් වල ඔබේ මේ එක්තරා විදිහක පොදු කුලකයක් තියෙනවා කියලා හිතනවා ඔබ හරි මැදිහත් සියලු දේවල් දරා ගන්න සහ එක්තරා විදිහකින් මේ සමාජයට හිතකර තත්වයක් ඇති වෙන විදිහේ එහෙම හැසිරීමක් පෙන්눔 කරන චරිතය තමයි බොහෝ දුරට තියෙන ලොකු දරා ගැනීමක් ඒකට ලොකු දේශපාලන කියවීමක් තියෙන එහෙම චරිතම තමයි මම දන්නේ බොහෝ මේ මෑතකදී ආපු ඔබේ රංග ප්‍රතිභාවත් එක් පෙන්눔 කරපු චරිත ඔස්සේ තියෙන්නේ ඔව් දැන් මෙහෙමනේ අනුෂ්ක දැන් මම පටන් ගත්ත මුල් කාලේ වස්සාන සීනියෙන් පටන් ගත්තට මෙහෙම කියන්නම්කෝ දැන් මම මේක ඇතුලේ අපිට මේ අර ඇකඩමික් කියලා කියන්නේ ඒ කියන්නේ අපි කියන්නේ පිළිවෙලකට මේ විෂය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අපිට එහෙම පාසලක් නැහැනේ. ඒකර මං කිව්වර මම මේකප් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට තමයි මේක ආවේ කියලා. එතකොට මම මේ ලංකාවේ නුගිය වර්ක්ෂොප් එකක් නැහැ. හරි අඩුවෙන් තමයි මම නුගිය තැනක් තියෙනවා. ඉතින් මං යන්න පුළුවන් යන දවස් මාසයක් දෙකක් හරි ගිහිල්ලා ඉඳලා තිනවා මේ මේ රංගනේ පිළිබඳ මේ කියන්නේ හොයන කාලේ. තාමත් මම හොයනවා ඒක නෑ කියන එක නෙමෙයි අදහස් කරේ මේ හුඟක් මේ ඒ පිළිබඳ තිබිච්ච පාසල් කියලා තිබිච්ච හුඟක් දේවල් වලට මම ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට එහෙම ඉගෙන ගන්න කාලේ අදහසක් නැතිව ඉන්න කාලේ මෙහෙම මෙහෙම ගත්තාම දැන් මට මේ පිළිබඳ අදහසක් තියෙනවා. මට ඉගෙන කියවීමක් තියෙනවා. එතකොට මම තෝරගන්න එක අර කාලයට වඩා වෙනස් වෙනවා. ඒක පැහැදිලිවම වෙනස්. ඒක වෙනස් වෙන්නේ නැත්නම් එයා එකම තැනක හිර වෙච්ච කෙනෙක් වෙනවා. දැන් එහෙම අපි දැකලා තියෙනවා. එහෙම රංගන ශිල්පියෝ දැන් මගෙත් එක්ක ආපු මගේ પરම්පරාවේ ආපු කොච්චර රංගන ශිල්පියෝ අද මාත් එක්ක නැද්ද? ඒකට හොඳම උදාහරණ ඒක. මම කියන්නේ ඒ කියවීම තමයි ඒ මහන්සිය තමයි මාව මෙතන තාම මේ මාව ස්ථිර කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඒක ඉදිරියටත් එහෙමයි. මම තෝරගන්නේව තවත් සමහරකට තෝරගනි ඊටත් වඩා අඩුවෙන් මම තෝරගනි මොකද හේතුව මට දැන් ඕනේ කරන්නේ මේ ඊට වඩා වෙනස් ගමනක් යන්න. මගේ කියවීමත් එක්ක මම මිනිස්සු වෙනස් වෙනවා. ඔබේ කියවීමත් එක්ක මදනේ මේ වෙනස් වීම තමයි අවශ්‍ය වෙන්නේ මිනිස්සු එකතන සහ නිර්මාණකරුවෝ එකම තැනකට කොටු විය යුතු නැ අලුත් දේවල් වෙනස් දේවල් කර යුතු අර වෙනස් වල කලාව අලුත් වේ කියලා දිනවනේ සේකරන්නේ එක තැනක මේ තනමන්ලිල කොල්ලෙක්හි මේ පිරිස ගැන ඔබේ තක්සේරු සහ අලුත් පිරිසක් ඉන්නේ ඔබ කලින් කියපු විදිහටම මේ තරුණයන් මෙහෙවීම කියන එක මොකද ගොඩක් තරුණයන් අපි දකිනවා අර ඔවුන්ට තියෙන නිර්මාණ වලට තමයි දායක වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ හැබැයි ඔබ මේ තරුණ පිරිසට වෙනත් මාර්ගයක් විවෘත කරලා දෙන උදාහරණයක් හැටියට දනුක. ඒවත් දීප්තගේ චරිතේ නිරූපණයක නොහුව අපි වෙනදට දක්වපු ස්වරූපේ නෙමෙයි තියෙන්නේ. ඒක වෙනස්ම ස්වරූපයක්. ඔහුගේ ඒකාකාරී ස්වරූපෙන් ඔබ ඔහුව මුදවලා තියෙනවා. ඒ වගේම තමයි අනෙක් උදවයට මම හිතන්නේ. පතෝල අරංගපන අංජන පව මම හිතන්නේ. ඔව් ඒක තමයි මේ ධනුෂ්කගේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ Facebook එකේ මෙන්න මේ වගේ හිකුත් ගියා ඔය ඔෆිෂියල් ෆෑන් බේස් එක රහයිම මම දැක්ක මිනිස්සු එක එක කමෙන්ට්ස් දාලා තියුණා. දැන් දනුක මෙහෙම මෙහෙම එනකොට නාට්‍ය මෙහෙම එක තැනකට එනකොට මේ මිනිස්සු මේක බෙදන්න ගත්තා නෑ දනුකට වඩා පතෝලයා හොඳයි. පතෝලයාට වඩා කිතුලා හොඳයි. කිතුලට වඩා කූර හොඳයි. ලොකු අයියා හොඳයි. මෙහෙම හොඳයි. දසුන් හොඳයි. මෙහෙම කියනවා. මට හරි සතුටුයි. මොකද හේතුව දනුකට වඩා ලොක්කය හොඳයි කියන්නේ පොඩි චරිතයේ උනත් ඒ චරිතයට අවශ්‍ය කරන මේ 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 චරිත ලක්ෂණ තියෙන හින්දා තමයි එතුමාට ඒක හොඳටම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැතු පියන්ත සිරිකුමාරනේ මෙතන ඉන්නේ ලොක්කය. අංජන ප්‍රේමනාත් මෙතන දනුක තරං සීන් ගොඩක හිටියේ නැතුණාට අංජන ප්‍රේමනාත් නෝ පේන්නේ ඒ පතෝලයට අවශ්‍ය කරන දර්ශන තලයේ අවශ්‍ය කරන බටපිටාව හරියටම තියෙන නිසා. මේ හැමෝම මේ චරිතවලට හොඳට හිතලා බලලා තෝ චරිතවල තියෙන මේ ස්වરૂපයට ගැළපෙනම කට්ටිය තමයි මම අරන් තියෙන්නේ. මේ අය යාළුවෝ හින්දා මම අරගෙන ළඟපෑවුවා නම් මේ 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 බාර දුන්නා නම් මේක වැඩේ කරන්න මේ අද මේ තරම් සාර්ථක නැහැ. මේ කිසිම කෙනෙක් යාළුකම් වලට ගත් කෙනෙක් අය නෙමෙයි. මේ මේ චරිතයේ සියලුම දෙනාම ගැළපෙන නිසා තමයි අද හීන් අයියා ගැන පවා කතා කරන්නේ. ඉතින් මම සතුටු වෙනවා මේ අය ගොඩක් ළඟපෑවා මීට ඉස්සෙල්ලා. හැබැයි මේ අය ගැන කතා කරන්නේ මේ නාට්‍යයෙන්.
මම සතුටු වෙනවා ඒක. මම සියවරක් සතුටු වෙනවා ඒකට. මම ඒකයි කිව්වේ මගේ ඊළඟ પરම්පරාවට ප්‍රවීණ කට්ටිය ඇරුණට පස්සේ ඊළඟ પરම්පරාවේ ඉන්න කට්ටියට තරඟ පාන්න පුළුවන් මේ අයට අදහසක් තියෙනවා කියන එක මේ 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 අය එලිදරව් වුණා. ඉතින් ඒක නිසා දැන් මෙතනින් එහාට මේ අයට චරිතාංග නළු හැටි ඉදිරිපත් ඉදිරි ගමනක් යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. හැබැයි එයාලගේ තෝරා ගැනීම මත තමයි ඊළඟ ගමන තියෙන්නේ. ඉදිරිය ගැන තීරණය වෙන්නේ. ඔබේ විදිහද රඟපානවා හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහැ. ඕක මට ඔය ඉස්සලා මේ 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 පත්‍රයක කියලා තිබුණා එක විචාරකයෙක් කියලා තිබුණා මේ රොෂාන් හිතාගෙන ඉන්නේ රඟපානවා කියන්නේ රඟපාන්න නැති එක කියලා. ඒකට මම උත්තරේ වාට දෙන්න අර ඔයා ඉස්සලා කිව්වේ චරිත දෙක තුනක් අරගෙන මේ වීරයා ගෙදර ඇවිත් එකයි සහෝදරයා එකයි බැද්දෙකුමයි ගත්තාම චරිත තුනක් කියලා. ඉතින් මම එයාට උත්තරේ දීලා තිනවා කියලායි මම හිතන්නේ. රඟපානවා රඟපාන්නේ නැති එක නෙමෙයි ඒ. චරිතය පිළිබඳ අපි කර කියන්නේ මැරනිසම් කියලා. ඒ කියන්නේ විශේෂ වූ අවස්ථා චරිතයක. රොෂාන් නොවි කොහොමද මම බාරගන්න චරිතයේ විශේෂ අවස්ථා හඳුනාගන්නේ? ඒක හරි බොහොම සියුම්. ඒ පිළිබඳ අර කියවීම ඉතා වැදගත් වෙනවා. චරිත විල කියවීම, සමාජීය කියවීම, පරිසරය හඳුනා ගැනීම. ඉතින් ඒක මං හිතනවා මං ඒක මට ලැබිච්ච මේ දේවදායාදයක් විදිහට මම දකින්නේ මගේ මහන්සිය කියලායි මං විශ්වාස කරන්නේ. ඒක ඔබේ මහන්සියද, ඔබේ අත්දැකීම්ද, ඔබේ සොයායාමද? සේරම. සියලු දේ. මෙතනට එද්දී රොෂාන් මේ අද අධ්‍යක්ෂවරයෙක් හැටියට ඔබ ගොඩනැගිලා ඉන්න බොහෝ දෙනෙක් කතා කරන ප්‍රවීණයන්, නවීනයන් මේ සියලු දෙනාම මෙතනට එන්න ඔබට එහෙම ගොඩනැගෙන්න උදව් කරපු අත දීපු මඟ පෙන්වපු බුදවිය ගැන අධ්‍යක්ෂකවරයෙක් විදිහට ගොඩ එන්න මගදී මේ මට උදව් කරපු අය ගත්තොත් මම අර කිව්වා වගේ මට මුලින්ම ප්‍රියන් සිරිකුමාර මහත්මිය මට උදව් කරා මගේ මේ ගමනේ. ඊට පස්සේ සමරසිරි කන්දරගේ මහත්මිය, ඊළඟට මෙහෙම ගත්තොත් අපේ මට ගොඩාක් අය උදව් කරා. ඒ කියන්නේ මේ වෙලාවේ මට පළවෙනි නිර්මාණය ලබා දීලා රංගන ශිල්පියෙක් විදිහට අරගෙන යන්න මට උදව් කරපු අය ගොඩාක් ඉන්නවා. ඒකින්ද මට නම් මුලින් කියන්න කියලා මම අමතකුණොත් එයාට කරන අසාධාරණයක් වෙනවා ඒක හිම් පැත්තකට කියලා. ඒ ගමනේ මම මෙහෙම ඇවිල්ලා මම සිය මට ඔක්කොටම වඩා මට මතක් කරන්නේ මගේ දයාබර අම්මව. ජීවිතේ ගොඩාක් හැලහැප්පීම් එක්ක අපි අපේ ජීවිතයේ හතර අටේ විහිදිලා තියෙනකොට අපි එක්කහු කරගෙන මොනා වුණත් ජීවත් කරවන්න මා ලොකු උත්සාහයක් දරපු එක්කෙනෙක් මගේ අම්මා. ඉතින් මගේ අම්මට මම හැමදාම පින් දෙනවා. එයාම සතුරු වෙන හැටි දැන් මගේ දිහා බලලා මගේ සහෝදරියෝ, මගේ සහෝදරයා, මගේ සහෝදරියෝ මට අදටත් උදව් කරනවා. ඒ කියන්නේ මම ස්ථිර ආදායම් මාර්ගයක් තියෙන මිනිසෙක් නේ. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මට ආදරණීය බිරිඳක් ඉන්නවා. ඒ අයත් එක්ක මගේ තියෙන මේ හරි මම එක තැනකදී මං හරි මේ ආවේගශීලී මිනිසෙක්. ඒකත් එක්ක ඒ ටික පවත්වාගෙන යන්න මට ඒ ගෙදර උදව් කරන මගේ සියලුම මගේ සහෝදර සහෝදරියන්ට සහ මගේ අම්මට මං මාමගේ බිරිඳට මං ස්තුතිවන්ත වෙන ගමන් මේ ගමන යන්න. දැන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට ඉස්සල්ලාම අවස්ථාව දෙන ආනන්ද අබේනායක මහත්මයා. අර ඔයා කියපු මේ ජීවිතේ කැඩපතක් කියන එකත් සුසිත විජේමුණි සහෝදරයාම තමයි මට ලියලා දුන්නේ. ඇත්තරම සුසිත විජේමුණි සහෝදරයාට තමයි මාව අධ්‍යක්ෂකවරයෙක් කරන්න ඉස්සල්ලාම මුහුණාව තිබුණේ. දැන් ඇති ඔයා මේ එකක් කරන්න කියලා. ඉතින් ආනන්ද බේනායකත් එක්ක කතා කරලා ආනන්ද මහත්මයා මට මේ පළවෙනි 1 එපිසෝඩ් එක දෙනවා කරන්න කියලා මට ඒකෙන් මට සුමති සම්මානුල්ලේ හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට මට සම්මානෙකුත් හම්බෙනවා. ඒ අතරතුර දෙවෙනි ටෙලි නාට්‍යයට ආවට පස්සේ මම මතක් කරන්නේ ෆාහිම් මෞජිත් මහත්මයා, තිසර තුල්වන් මහත්මයා, මගේ කැමරාමන් සියලුම දේ දරාගෙන මේ රොෂාන්ට මේක පුළුවන් මේ කරන්න, ඒ රොෂාන්ට අවස්ථාවක් දෙන්න කියලා මේ කියන්නේ මේ තිසර ෆාහිම්ට. ෆාහිම් ඉතින් එකහෙලාම, මොකද ෆාහිම්ගේ මම ගොඩක් අමුතු මිනිස්සු බැද්දේ කුලෝමිය ඒ වගේ ගොඩක් ටෙලිනාටි මම යාගේ යා නිෂ්පාදකවරින් දෙද්දි මම රඟපාලා තියෙනවා. ඉතින් ඔහු දන්නවා මගේ විදිය. ඉතින් ඒ නිසා මේක කරන්නක කියලා මට අවස්ථාව දීපු ඒ ෆාහිම් මෞජුත් මහත්තයාට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ අතරතුර දැන් යශෝදා විමධර්ම වගේ කෙනෙකුට මම ගිහිල්ලා කතා කරාම මට ඒකෙන් මට ලොකු මුදලක් යාර දෙන්න තිබුණ නැහැ. මට කියන්න තිබුණේ අක්කේ මාව විශ්වාස කරලා මේක රඟපාලා දෙන්න කියන්නේ විතරයි. ඒක මාව විශ්වාස කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ මල්ලි. මේ මට ඔයාගේ මුදල් නෙමෙයි මට වැදගත් වෙන ඔය අධ්‍යක්ෂකවරයෙක් වෙන එක. ඒකින්ද ඔයාගේ ගමන වායන්න කියලා මට ඉදිරිපත් වෙච්ච සියලුම දෙනා. මම විශේෂයෙන් කියන්නේ මේක මම මේ රූපයට ගොඩනගාගෙන ගියාට පස්සේ ඊළඟ දේවල් ටික මට කරලා දුන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ
මගේ සංගීත අධ්‍යක්ෂකවරයා දේශක සම්පත් මට සංගීතය පිළිබඳව මගේ මගේ අහළු මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා නමුත් මම හොයාගෙන යන්නේ දේශක සම්පත් උදාර දේශක අයියා ඉන්නේ ගොඩාක් ඈතක මේ කඳාන පැත්තට වෙන්න මම ඒ හොයාගෙන ගිහිල්ලා මම පිටපත දීලා මේක මට ඔයා කරලා දෙන්න ඕනේ කියන එක මම එයා කිව්වට පස්සේ බොහොම ඒක එයා සංගීතෙම හිතන් පොඩ්ඩක් ඈත් වෙලා හිටියේ ආපහු ඇවිල්ලා මේක මට කරලා දෙන්න මට මොකද මම දකිනවා කේමදාස මාස්ටර්ගේ මේ මියුසික් එයාගාව නැතුණට ආත්මේ තියෙනවා එයා එයා ඒ මියුසික් සංගීත ඥානය ඔහුගාව තියෙනවා ඉතින් ඒ සංගීත ඥානය බෙහෙවින් ඉවහල් වුණා මට මේ ටෙලිනාටි ඉස්සරහට ගෙනියන්නේ ඒ සමහර සංගීත කණ්ඩ මට තාමත් ඒක මේ බ්‍රව් දෙනවා ඒ කියන්නේ මං හරි ආසයි ඒ ටික මොකද මම ඉල්ලුවේ තරුණයන්ගේ ඛේදය තරුණයන්ගේ ඛේදය මට ගේන්න ඕන ගත ඒ කියන්නේ ස්මරණය මට ගේන්න ඕනලා තිබුණා ඉතින් ඒක අපි චරිතවලට මියුසික් කරේ නෑ අපි හැංගීම් වලට මේ කියන්නේ මේ කියන්නේ චරිත වලට මියුසික් කරන්න නැතුව සීන් එකට මියුසික් කරේ නේ අපි හුඟක් වෙලාවට ඒක වෙනස් කරා සංගීතව දැන් ඔය ටෙලිනාට්‍යයකට මියුසික් කරනකොට චරිත වලට මෙන්න මෙයාගේ චරිතයට මේක කියන්නේ මෙන්න මෙයාට මේක මෙන්න මේ දුකට මේක සැපට මේක එහෙම නෙමෙයි අපි මේක කරේ ඊට වඩා වෙනස් විදිහකට මම මොකද අපිට තව ආර්ථික වශයෙන් අපිට මේ මේ ඊට වඩා පුළුල් තැනකට යන්න පුළුවන් කම තිබුණා නම් තවත් ඊට වඩා අපිට මේ මේ පුළුල් ලෙස විහිදෙන විදිහට මියුසික් කරන්න තිබුණා නමුත් දවසින් දෙකින් මට පුළුවන් තරම් උපරිමයෙන් මේකට දායක වෙච්ච දේශක සම්පත් සාහුගේ දයාබර බිරිඳ මම මතක් කරන්න උන ඉතාමත් ආදරෙන් අනිත් එක අනුෂ්ක ප්‍රධානම කාරණේ තමයි මේක මගේ එකක් නෙමෙයි තනමල්විල කොල්ලෙක් කියන්නේ මේ රොෂාන් රවින්ද්‍රගේ නාට්‍යයක් නෙවෙයි මේක සාමූහික ප්‍රයත්නයක් මේකේ මට උදව් කරපු හැමෝම ඉතාමත් බැරෑරුම් කටයුත්තක් මේ ඉවර කරලා තියෙන්නේ ඒ සතුට අපි හැමෝටම ඇති මේකේ මේ මේකේ රඟපාපු මේකේ වැඩ කරපු මේකේ මේ ලයිට් එක හරිය ඇද්දපු මනුස්සයර මම කියන්නේ මේ මේ විශේෂ වූ එකක් නෙමෙයි නමුත් මේක මට මේක මේ විදියට ඉවර කරගන්න හම්බුනේ මිනිසුන්ගේ දා මේ 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 කැපකිරීම එක්ක මොකද හේතුව මේ කිසිම කෙනෙකුට මේ මහන්සියට හම්බෙන වේතනයක් හම්බුන්නේ නැහැ මට බව මහන්සියට හම්බෙන වේතනයක් නෙමෙයි අපි වැඩ කරන්නේ මේක නිර්මාණයක් වෙනුවෙන් අපි වැඩ කරේ ඒකින්ද මේ ඒක ඒ මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේක වැඩ කරපු හැමෝටම මේක සාමූහික ප්‍රයත්නයක් කියන එක මම නැවතත් අවධාරණය කරනවා මේ මොකක් හරි සාර්ථකත්වයක් තියෙනවා නම් අපි හැමෝටම මේක ලැබිය යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ අවසාන වශයෙන් අහන්නේ අවසානය ගැන දැන් මේ දිනවල ඕක මම දැක්ක මේ කූඹියු නාට්‍ය විකාශය වෙන අතරතුරේදීත් සිද්ධ වෙනවා දැන් ඔබේ නාට්‍ය විකාශය වෙන අතරෙදි දගෙන අවසානයේ මෙන්න මේක තමයි වෙන්න යන්නේ කියලා YouTube එකට විවිධ මේ දේවල් අප්ලෝඩ් වෙනවා ඒක මං විශ්වාස කරන්නේ මං අර ඉස්සල්ලා කියපේකම තමයි මට ඒක ඒක ගැන මේ මේ මම කිසිම වෙලාවක අවසානය ගැන පෙන්වන්න මම කැමැත්තෙන් හිටියේ නෑ ඕක දැන් ඔය අර ඉන්ට්‍රඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක කරද්දී අවසානයේ යම් යම් රූප රාමු එකට ඇතුළත් කරලා තිබුණා ඒ ඒ ඒ කොටස සඳහා ඉතින් ඒව තමයි අරගෙන මේ ඒ ඒ ඒ ඕක සැලසුම් සහගතයි කියන එකයි මගේ අදහස ඉතින් මං ඕක මං උපේක්ෂාවෙන් ඊදියා බලාගෙන ඉන්නවා මොකද හේතුව මේ මං මම ආපව කියන්නේ තව කාට හරි ඕන නම් තමන් කරපු එක තමයි මේකේ හොඳම එක කියලා කියන්න මට ඒක අවශ්‍ය නැහැ මම මොකද මම මට එහෙම මේ ප්‍රචාරණයක් අවශ්‍ය නැති හින්දා තමයි මම හැමතිස්සෙම රංගපාලා හරි ඕඩ් එකක් ගත්ත හරි මම ගිය ඇතුළට වෙලා ඉන්නේ ඒක මට අඩුම ගානේ ෆොටෝ එකක් ගාලා Facebook එකකවත් දාන මනුස්සයෙක් නෙමෙයි මම ඒක හින්දා මට අමතර ප්‍රචාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ මට ඕනේ මගේ නිර්මාණ ටික හරියට මිනිස්සුන් ඉදිරිපත් කරන්න විතරයි මම මේ පටන් ගත්තා විතරයි ආරම්භය විතරයි. ඉතින් අර අවසානයේ පෙන්නලා මේක මං හිතන්නේ ඒක ප්‍රේක්ෂකයෝ කරන එකක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද ප්‍රේක්ෂකයන්ට ඒක අදාළ නැහැ. ප්‍රේක්ෂකයන්ට ඕන කරන්නේ මේ කින කුතුහලය වැඩි කර ගැනීම විතරයි. ඉතින් ඒක නිසා මම ඒක උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මට මේ මට සමහරట్లాට ඉතින් ඒව ගැන හිනා මට ඉතින් මගේ යාළුවෝ කතා කරලා කියනවා අනරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා මං කව ගණන් ගන්න එපා. ඔය හැම දැන් ඒ දැන් ඒකට හොඳම උදාහරණය යශෝදා මේ කියන්නේ මේ යශෝදරා ගැන තිබුණනේ ගොඩාක් දේවල්. හැබැයි යශෝදරාගේ අවසාන රිද්දීන් පස්සේ ඔක්කොම කට වැහුණා. ඒක එහෙම නෙමෙයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච විදිහට මේ යශෝදරා තවත් යශෝදරා ඉස්සරහට එනවා. තව යශෝදරා ඉස්සරහට එනවා. එතනදී තවත් වෙනස් වෙයි. මොකද මිනිස්සු හිතන්නේ දැන් යශෝදරා ඉවරයි කියලා. නෑ යශෝදරා ඉවර නෑ. නැවතත් ආය යශෝදරා එනවා කරලියට. ඉතින් ආවහම මිනිසුන්ගේ වෙනස් තවත් හැබැයි එන්ඩ් එක කියන්නේ තෝක නෙමෙයි. එන්ඩ් එක විතරට වෙනස් වෙනවා. මං කියන්නේ ඒකයි. නාට්‍යයත් එක්ක ඉන්න මිනිසුන්ට විනාඩියෙන් විනාඩියට වෙනස් වූ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා නාට්‍යයක් අවසානයේ මොකක්ද කියන එක නෙමෙයි. ඔකත් හරියට අර මේ පොතක් කියවන්න පටන් අරගෙන පිටු කීයක් තියෙනවද බලනවා වගේ වැඩක්. අපි කියවලා ඒක රස විඳින්න ඕන. මම දන්නේ මේ ටෙලිනාට්‍ය බලනවා කියන එක තමයි බලනවා තමයි. නමුත් ඒ ඇතුලේ තියෙනවා බොහෝ දේවල් කියවන්න සහ හිතන්න. ඒ නිසා රොෂාන් අපිට තවත්
අලුත් කවුලුවක් විවෘත කරලා දීලා තියෙනවා තනමල්ලිල කොල්ලෙක් කරා තනමල්ලිල කියලා කිව්වට මම හිතන්නේ රටේ මෙන්න යවුනේ මේ ඔසේ නියෝජනය වෙනවා ඒක විශේෂයි සූති රොෂන් අපිට මම හිතන්නේ ඔබව මේ විදිහට කැඳවා ගන්නට ලැබිච්ච එකත් එක්තරා විදිහක පුදුමයක් ඔබ මුලින් හිටපු මේ ස්ථාවරයත් එක්ක මුලින් මම කතා කරද්දිත් ඔබට ඔබ කෙලින්ම මේ මේකට අපි සුසිත්ත සහ දේශකයන්ට තැන දෙමු කියලා තමයි ඔබ කිව්වේ මුලින්ම ඉන්න අනතුරුව තමයි මම ආපහු දරෙක් මොකද මට බෞද්ධකලිකව මේ වැඩසටහන අහන ශ්‍රාවකයන් ආපු ඉල්ලීම තමයි ඇයි රොෂාන්ව ගෙන්නන්නේ නැත්තේ වගේ එක නෑ මට පොලාපනින්න උමනාවක් තිබුණේ නෑ ඒකින්ද ඒක අවශ්‍ය කරන වෙලාවදී මේක දැන් මම අනිත් එක මම ස්තුතිවන්ත වෙනවා මේ මේ අනුෂ්ක කර්මාන්තයේ දියුණුවට අපි විතරක් වැඩ කරන්න බෑ මේ සියලුම අයගේ අවශ්‍යතාවය තියෙන්න ඕනේ ඒ කියන්නේ විශේෂයෙන්ම ඔයාලා වගේ අය මේ වගේ වැඩසටහන් වලින් මේ මිනිසුන් පෙළඹවීම අනිවාර්යෙන් කළ යුතුයි මිනිසුන්ට අවබෝධය ලබා දීම අනිවාර්යෙන් කළ යුතුයි මොකද එහෙම දේවල් හිඟවුණු හින්දා තමයි මිනිසු මේ ආට් වලින් ඈත් වෙන හේතුවක් තියෙන්නේ අපි මේ රටේ කල්ට් එකක් හැදිය යුතුයි මිනිසුන්ට මේ කනවා බොනවා වගේම අඳිනවා වගේම මිනිසුන්ට නිර්මාණයක් රස විඳින්න තමන්ගේ දරුවෝ අරගෙන ගිහිලා අතින් අරගෙන ගිහිලා ජීවිතය ගැන අවබෝධයක් ලබා දෙන්න මේ මම විශ්වාස කරන මම අර ඉස්සලා කිව්වේ හැම දියුණු රටකම ඉස්සරහම තියෙන ආර්ට් එක. රටක් දියුණුව කියලා කියන්නේ ආර්ට් හොඳ දියුණුවෙන් තියෙන තැනක විතරයි. එහෙම නැති තැන් වල දියුණු නෑ රටවල්. මානව විවර්ෂන් දියුණු නෑ. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරන අපි මේ රට දියුණුවයි කරන්න නම් කලාකරුවාගේ මැදිහත් වීම අති ප්‍රබලයි. අති ප්‍රබලයි. ඉතින් ඒක කලාකරුවෝ පෝෂණය වෙලා ඉන්නකොට මලේ වුන්ට මේ කලාව නිකම් මේ සින්දුවක් කියපලට ඔයා කලාකාරයෙක් වෙන්නේ නැහැ. ඔයා මේ විකං ගිහිල්ලා මේ ආයතනිකව මේ වසර අවසානය කරන මේ උත්සවයකදී ඔයා මේ විහිළුක් නාට්‍යයක් කරා කියලා ඔයා කලාකාරයෙක් වෙන්නේ නැහැ. කලාකාරයෙකුට ඊට වඩා වටිනාකම් තියෙනවා. ඊට වඩා දැනුවත් මේ වෙන්න ඕනේ කලාකාරයෙක්. ඒ හින්දා මේ ඔය කරන මේ කාර්යයවිය මම දන්නවා ඔයා ගැන මොකද ඔයා ගොඩක් මේ කලාකරුවෝ සහ හොඳ නිර්මාණ ඔයා මේව ගෙනල්ලා මේ ශනිදා කරලිය වගේ දේවල් දී ඇතුලේ කතා බහ ලක් කරා මිනිසුන්ව දැනුවත් කරා ඒක මම හිතනවා ඔබගේ යුතුයකම ඔබ හරියටම කරනවා කියලා ඒකින්ද මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා ගොඩක් මාව මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කරලා මේ අවස්ථාව මට ලබා දුන්නට මම හිතනවා මේක මට වැඩි ලැබිච්ච අවස්ථාවකට වඩා අපේ කර්මාන්තී වෙනුවෙන් ලැබිච්ච අවස්ථාවක් කියලා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි සහ අපේ අර ඔබ යම් බලාපොරොත්තු වෙකිටෙන් නිර්මාණයෙන් පසුව යම් සංවාදයක් ඇති කරගෙන මම දැන් ඒක අපේ වැඩසටහන් මාලාවෙත් එක්තරා විදිහක විශේෂ සංදිස්ථානයක් වෙවී මේ නාට්‍යෙන් අනතුරුව නිර්මාණකරුවන් සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර පළ කරන බොහෝ යම් පිරිසක් එක්ක සහ මේ පිළිබඳව විචාර කරන්නට බලාපොරොත්තු වෙන යම් පිරිසක් එක්ක එක්තරා විදිහක සංවාදයක් නිර්මාණය කිරීමට එහි රේඩියෝ අවකාශය අපි ඉදිරියේදී යොදා ගන්නට උපයෝගී කරගන්නට බලාපොරොත්තු වෙනවා මේ රටේ කලාව වෙනුවෙන් කර්මාන්ත වෙනුවෙන් සහ අවසානයේදී රසික ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ස්තුතියි රොෂාන් අද මේ වැඩසටහනට සහභාගී වුණාට ස්තුතියි එවනම් අපි අදට ශනිදා කරලේ නික්ම යනවා තනමල්විල කොල්ලෙක් නරඹන්න අපි ඉදිරියේදී යලිත් මෙහි තවත් පරිච්ඡේදයක් සමග මුණගැහෙන්නට බලාපොරොත්තු වෙන ජයග්‍රහී සත්‍යන්තයක් හැමෝටම.